යාදිසංමපතේ බීජන් තාදිසංහරතේ පල මම සසර දන්දීල තියෙනවන්නං දුන්නු දේ නැවතමට අනි පැත්තට ලැබෙනවා කවුරුත් ඒක බලාගෙන කෙළ ඇලුවට වැඩක් වෙන්නේ. නෑ අන එතකොට තමයි ඒක නිදානයක් ඒක නිධානේ ිවිධ හේතු නිසා ිනිසු නිදන් ටැන්පත් කරවා. හැබැයි ගොඩක් දෙනෙකුටේ නිධානය ගන්න වෙන්න නෑ නිධානය ගන්න දවසට මටිනාකමකුත් නෑ. මට සල්ලි තියෙනවා කලා හිගන්නෙක් වගේ හිටිය පොඩක් තියෙන නෑ ඒම් තියෙනවන ක්තිමින්න තුන්. උන්ගේ ඇස්වල තිබුණන බැල්මට අහු නොවී හිටියනං ඉස්සර උබට මෙහෙමවෙන්නේ නෑ කියලා අම්බ මතක් කරලා දෙන. තරුණ දරු අද ඉන්න දෙමවපියන්ට අභියෝගරය අම්මනවද දන්නේ අපචිමන අද දන්නේ. දැංකාල වෙනස් ැකාලර මා භික්කවේ ප්ඥන් භායි්‍ය වගේ මේ කාරයනකොට බයි. ඇති කරගන්න එපා ඒ බය නැතිව මෙ පුුණේ නිධානය හාරගන්න. සිත් සුවපත්වේවා සූපත්වේවා කියලා ප්‍රාර්ථනා කලා වනාට ඔබට දැනෙනවා දාහක් ප්‍රශ්න තියෙනවා. ඒ දාහක් ප්‍රශ්න මැද තමයි ඔබ මොහොතක්මී ධර්ම සාමීචයට යොමු වෙන්න කල්පනා කරන්නේ. කාලෙකට කලින් අර ලංකාවේ ලෝකෙන් ලොකුම නිල්මනිික හොයා ගත්ත කියලා හිතුවාම එමන තන්ඒ ආරංචියාවම අප හිතුවා හරි ට පස්ස අපට ගොඩක් ප්‍රශ්නිවිිඳ ගන්න පුලුවන් වෙයි කියලා. ද මෙයිඉන්න තත්තය හැටට ගත්තම් අපි හිතනවා ලොකූ නිධානයක් වගේ පහළ වෙලා. අට දුටගමනු රජ්ජුරුවෝ ලුවන්මැලි සෑ කරන කාලෙද. ඒ රත්තරං ගඩොල් පහල වනා වගේ රිදී ගඩොල් පහලුනා වගේ. මහා ආශ්ච්‍යායකෙන් මොගක් හරි නිධනයක් වගේ පහළ වෙලා අපේ මෙ සියලු ප්‍රශ්න විසිඳන වනම් අන්නෙතකොට අපිට ධර්ම මාර්ගයන්න පුළුවන් මොකදේ අනිත් ප්‍රශ්න නෑනි එහෙම අපිට හිතෙවා. ඔබත් අකමතිනෑ මත් අක තින හම මොකක්හර ොකු නිධායක් වගේ පහල වෙනවානම්. අපි නිධානය පහළ කරගනිමු. ඒ නිධානය පහළ කරගන්න මොකද්ද කරන්න ඕනේ දේවල් කියලා අපිට අද සාකච්ඡාවෙදි මෙම යෝුන් දහම් සභාවිද අපට සාකච්ඡා කරන්න පුුවන් සූත්‍ර දහරා අද විහි දෙන්නේ නිදිි කණ්ඩ සූත්‍රය නිමිති කරගෙන කුද්දකනෙකාය නිදිහි කණ්ඩ සූත්‍රය නිමිති කරගෙන තමයි අපි මේ අද ධර්ම සාමිච්චයේ දෙන්නේ. සුපරුදු පරිදි අදත් අපි කෙරි අනුකම්පාාවන්නතුව උජුපටිපන්න ගුණෝපේත, සාමීචි පිටිපන්න ඥාය පටිපන්න ගුණෝපේත පින්වත් නීතියකම චන්දිම පණෙත ස්වාමීන් වහන්සේ වැඩම කුට වදාලා සාදුනාධී රිගන්න ස්වාමින්හන්ස එවගේම විෂය දැනුම දහම් දැන්නුම සහ ප්‍රායුක දැනු මෙසිියල්ල එ අපිට කල්්‍යාන විත්‍ර බහවින්නුතුව අදහස් දක්වන කරන විශ් විද්‍යාලයේ දේෂකති කාචාරය තරින්දු දනන් ජේවීර සිංහ මාත්මයක් හද පැමිණිය ආයිබන් තිෙරුවන් සන්නාබතුමාට අයිබුවන් . ස්වමින් වහන්ස මේ නොයිවසිල්ලෙන් අපි බලාගෙන්නේ නිධානයක් පහළ කරගන්න හැටි දැනගන්න. අදත් යොහුම් ඔවුන් දහම් සභාවට සම්බන්ධ වෙලඉන්න උබුතුමාටත් එවගේම පේ සම්පද්දායකත්වයෙන් උපකාර කරන කළ විිශවවිද්‍යාලයේ චේෂ්්‍ර කතිකාචාරිය තොරින්දු දනන්ජේමැතිතුමාටත් ශ්‍රාවකොබැහැම දෙනාටමත් තුනරුවන්ගේ ආශිරුවාදීෙන් නීරෝගී සම්පතුදාාවේවා යන ප්‍රාර්ථනාව සිද්ධ කරන බුදුහාමුදුරුවන් හැරි ලස්සන වචන ඇත්තියනවා මා භික්කවේ පුණ්ඥං භාහිත්ත කියලා බා හිත්ත කියල කියන්නේ බය වෙනවට එතකොට මෙතන මා භික්කවේ කියල කියන්නේ පින්වත් මහනෙන බයවෙන්නේ පා පිනට පිනට බයවෙන්නේපා කියල බුද්ධ වචනයක් අපිට තියෙන එතකොට අදාපේ වුන් දහම් සභාවේ සාකච්ඡා කරන්නේ මූලික සූත්‍ර දේශනාවක් පදනම් කොටගත් ධරම සාකච්ඡාවක් භික්‍ෂූන් වහන්සේලාවශයෙන් අපේ උපදේශය ගිහි ඇත්තන්ගෙ තිබෙන ප්‍රායෝගික අදදකීමොත් පදනම් කරගත් යුන් ශ්‍රාවක පිරිසක් හිත්සුව පත්කරන අධිෂ්ඨානය කරන සත්පුරුෂ කටයුත්ත. අද අපේ යවුන් දහම් සභාවේ මාතෘකා නැතන් ප්‍රධාන මුූලාස්ශ්‍රේ තමයි සූත්‍රයේ තමයි කුද්දග නිකායි නිදි කණ්ඩ කියන සූත්‍ර දේශනා හම. මේ සූත්‍රය කෙනෙකුට හිතෙන්ට පුළුව මෙහමද පටන් ගන්න තැනමද කියවෙන්නේ පය එකඇන මේ දීග නිකාය මජ්‍යම නිකායි සංයුත්ත නිකාය අංගුත්තර නිකායි සහක් කුද්ධක නිකායි කියන කොටසට සෙසුමහා සංග ට බාර දුන්නා කියන එක තමයි පළවෙෙන ධර්ම සංගායනා විදපිට හබවෙන්. එකඇන්නේ ප්‍රධාන බානක සයින්හන්සේ කෙනෙක් මූලිකත්වය දැරුවෙන් නෑ සමස්ත මහා සංගහට මේ කොටස බාර දුන්නා කියන කුද්ක නිකාය කුදැනිකායි කියන කොටසේ මහත් මේ පොත් පහළවක්ක්‍ය තර තියනවා. පොත් පහලව තුළ තියෙන දේශනාවන් හැම් බුද් දේශනා නෙවෙයි කියල කෙනෙකුට තරක කරන්න බෑ ඊට හේතුව තමයි ධර්මය කියන තැන විග්‍රහ වෙන්නේ සුත්්‍ර වේය ගාතා ඇතිවුත්තක තේර තේරී අපදාන කියන මේ ටිකා හිතිවෙනක නවංග සත්තු ශාසෙන්. ත කුද්ධ කනිකා අදාපිට හම්බවල තියෙන සූත්‍රය තියෙන්නේ ගාතාස්වභහාවයකින්. රකුද්දක නිකායට අර දම්ම පදය ජාතක කතා එම පයිතිවේ ඒ ග්‍රන්ථ පහල බහලවක් පහලවක එකතුව තමයි කුද්දක නිකාය තොකට ඒ කුද්දක නිකාය තුළ තියෙන්නේ බුද දේශනාවක් නෙවෙයි කියල කෙනෙක් කියන්නක් පුළුවන් එහෙම බලද්දී යර අපි දවසකුත් කතා කලානෑ අපිට දැනෙන දේන මේ ධර්මය කියයටහෙම අපි හිතැන් අපට දැනෙන දේ අපිට පෙරෙන දේ අපිට ඇඟෙන්න දේ අපට හිතන දේ තමයි ධර්මය කියලා අපි හිතනවා ඒ ප්‍රතජ්ජන ස්වභා සිතී තියෙන ස්වභාව හරියට හැමදාම ෙදර තෙමෙන මනුස්සයට වැස්ස කියල කියන්නේ තවෙක් දවසක් ඉතරයි හැබේ කවදකොත් නොතෙමෙන මනුස්සයට තෙමෙන්ට පටන්ගත්තුත් තම හිතෙන්නේ නෑම මේක කොහොමරි හදා ගන්න ඕනකින් එස හැමදාම විවේචනාත්මක මානසිකත්වේකින් ඕනෑම දහමක් පිළිබඳවද කියෙන කෙනෙකුට මව්පියන් පබවා විවේචනය කරන්න එච්චර වැඩි ඇතක් කියන්නේ නෑ ළඟ දීම එකත් වෙන්න පුලා මේ බුද්ධ දේශනාහ ්‍රාවක දේශනා කියල මහත්ම දෙකක් තියෙන හ එකන ශ්‍රාවකයන් වහන්සේලා විසින් කළ දේශනාවන් වට ශ්‍රාවක දේශනා කියයන බුදුරජාණන් වහන්ේ විසින්ම වදාළ දේශනාවන් වලට බුද දේශනා කියයෙන් එ ශ්‍රාවක දේශනාවක් නිවන්දකින්න පාදක වෙන්නේ නැද්ද එහෙම එකක් නෑ. මොකද සියලු ශ්‍රාවක දේශනාවන් තියෙන්නේ මේ රහත්භාවයටට පත් එච්චි උත්තම උත්තමාවියන්ගේ දේශනා. කට ඒ දේශනා ඒ උ ඒ ආර්යයුත්තමයන් වහන්සේලත් සංසාරදුකින් එතරවෙලා එතර වෙන මගවදාරල තියෙනවා අනිකාරණාව තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියනවා තවත් විදිහකට ගත්තොත් එහෙම රහත්තන් වහන්සේලාගේ ඒක මතිකත්වයකෙන් හරියට කිවොත් ඔබ දන්නවා මේ දෙතිස් කතාව කටන වැටි ධර්මාවබෝධී පිණිස පමණක් පවතිීව ඕනෑම රටක නීතියක් සම්පාදනය කරන්න ගියහාම පාලිමයතුවේ තුනින් දෙක බලයක් කරගෙන සමස්තයාගේ ඒක මතක භාවයකින් එක සම්මත කරගන්න. එවගේ මේ සූත්‍ර දේශනාවන් වල තියන ධර්මකාරණාවන් පෘතජ්ජන අය සම්මත කළ දේවල් නෙමේ. එක හොදකර තේරුම් ගන්න ඕන මෙ සියල්ල සම්මත කරල තියෙන්නේ ර්ථ ධර්ම නිරුත්ති පටිබාන කියන සිව් පිලිසිම්බියාපත් මහරහතන් වහන්සේලා. තොට මේ නිදිකණ්ඩ සූත්‍රයත් කුද්ධකනිකායි කියන කොට සන්තරගත වනාටට මේ ගාතාවන් ප්‍රධාන සූත්‍රධාරාවන් තුළත් දකින්න පුළුවන්කම තියෙන්. එකයන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දීගනිකායේ සූත්‍රවල මජ්‍යමනිකාය සූත්‍රවල සයුත්ත නිකායි සූත්‍රවල ගැන සමස්ත සූත්‍රයේම දකිඩ නෑක ඇත්ත. නමුත් සූත්‍රයේ මැද යම් කොටසක් විග්‍රහ කරනකොට මේ නිදිකණ්ඩ සූත්‍රය තුළ අන්තර්ගත වෙනම ගාථවක්ං ඒ ප්‍රධාන සූත්‍ර දේශනාාවල භාගිවතුන් වහන්සේගේ මුවින් වදාරලා තියෙන්. එන මේ අපිට කියන්න බෑ ස්්‍රාවක දේශනා ඒ නිසා ඒ අපිට අනවශ්‍යය කියයට. තකොට අපි ඔබතුමා යෝජනා කළෙ කොහොමොද මේ නිදහනයක් හොයාගන්න කෙරහෙම. පලවෙනිම දේ තමයි මේ නිදහනය හොයා ගන්න, ඔබ දන්නවාර අපි කතා කලානි තරදුස දවසක් වම්මික සූත්‍රය ධර්මමණ්ඩ පේම තොට වම්මික සූත්‍රේදී අපි කතා කළා හුඹහා හාරන්න කොහොමද අපිට මෙවලම්ට එකක් හදාගන්න ඕන කියලා ඔබතුමාගේ වචනයම කිව්වොත් නිදහන් කවදාකවත් මහත්තය ගොඩනෑ එහෙම නිදහන් ගොඩාක් ගන්නාමාරුවයිනේ දැන් අප දකිනෝනි විද්‍යුත් මරුද්ධිත මාධ්‍ය තුළ නිදංහාරන්න ගිහිල මිනිස්සු බැකෝ අරංහිීලතියෙනවා ගල් ෑනස් කියරන්න ෝ විදු ලක උත්සාහයයක් දර ඒම. තකට මේ නිදහනය හාරගන්නත් කම්මලි කෙනාට බෑ කුසීත කෙනාටත් බෑ. අවිශ්වාස කෙනාටත් බෑ මේකට තියෙන් නඕන වීර්යවන්තකම තියෙන් නෝ. තින් අපි අද දේශනා කරන නිදිිකන්ඩ සූත්‍රයේ නැතා මේ සිංහල පරිවර්තනය වචනය ගත්තොත් හෙම නිදහන පිළිබඳව වදාල දේශනා කන්න කැනීම කැනීම. තට මේ කැනීම කරන්න නං පලවෙනිදේ තමයි ඔබ ර්යවන්ත වන්නඕ දෙවිනයක තමයි ඔබ ඔබේ ජීවිතේ කාරමුණක් ඇතිව යන්න ඕන තුන්වෙනයක තමයි ඔබ කුසල යකුසලේ පිළිබඳව විශ්වාසය ඇැති කෙනෙක් වෙන්න ඕන ඉළඟ කාරණාව තමයි ඔබ අවෙච්ච ප්‍රසාදයමට පැහැදි සිත් ඇති ශ්‍රාවකයක් ්‍රාවිකාවක් බවට පත්වඩෝන් මේ කියන උපාංග ඔබළඟ තිබුණුත් කුදගනිකායේ දැක්වෙන නිදිකණ්ඩ සූත්‍රයේ දැක්වෙන නිධානය හරගන්න පුළුවන් පලවෙන එක තමයි නිධහනයක් ගන්නකොට මනුෂ්‍යය ගන්න මොකක් පදනම් කරගෙන ද සැපර ජීවත්වය දන හම ඕන කෙනෙක් හිතාන්නේ මට වාහනයක් ගන්න නි මට ෙදරකදා ගන්න ූනි මට බඩිගින්නයක්නකව ජීවත්වෙන්න ලස්සට අඳින්න වො එනම් මනුෂ්‍යයේ කැමැති නිධහනයක් හාරගන්නඒ මනුෂසයට ජීවිතෙස්ස පවත් කරගන්න දුකක් නැතුව ජීවත්වෙන් මේ සූත්‍රයේ දැක්වෙන නිදහනයක්ත් හාරගත්ය තොත් හරියට මේ මෙවලම් ටි පාවිච්චික් කරලා එයාටත් පුළුවන් දුකක් නොවිද ජීවත්වෙන්. හැබැයි මේ මතුපිට පොළව ප්‍රථවිය නැමති ලෝක කැනීම් කරලා හාරගන්න නිදහන එක ගන්න සම්පත්තික මහත්තය අරගෙන යන්න බෑ. එක දැන් මෙහතියන ගෙදර ඉළඟ සැරට අරයන්න පුළුවන්. දැන් කරිදා ඉන්න මාලගෙන යන්න බෑ අතේ පෛල් ගෙන ඉන්න දරුවරයි යන්න පවතින රාජ්‍ය නායිකත් දෙගෙන යන්න බෑනේ අර පෙට්ටියේ නිදාගත්හට පස්සේ සියල්ලම ඉවරේ එහෙමයි අ ත්‍රීරෝදරථය පිටිපස්ස හල තිබුණා මැරිල්ල මැරිල සල්ලි හම්මකදහට මැරිල්ලා යන්න කොට අඳන කෝට්ටගේ සාකුණෑ මහත්යෝ කියලා ඉතින් අපි තයෝජනා කරමේ සූත්‍රයේ ඔබට මෙලව ජීවිතයයක්ත් හොඳට ජීවත්වෙන්න පොළුවන්. පරලොව ජීවිත නිවැරදිව කළමනා කරණය කරගන්න පොළවා. අර මා භික්කවේ පු්ඥං භායිත්‍ය වගේ මේ නිධහනයට බයවෙන්න එපා. කැනමික හාරන්දයනකොට බයක් ඇති කරගන්න එපා. ඒ බය නැදිව මේ පුුණේ නිධහනය හාරගන්න. තින් බුදු හාමුදුරුවෝ නිදහන් තුනක් දේශනාවදී ගන්නල තියෙනවා දේශනා කරල තියෙනවා. ඊට සමගාමීව බුද්සාාසනය තුළ තව නිදන් වරග හතරක් කතාාවෙනවා. එතන හතරයි මෙටන තුනයි හතයි. තබ බුදුජාණන් වහන්සේ දේශනා කරන මේ නිධහන ඇතුළේ මැනික් කැට තුනක් තියෙනවා. ඒ මැනි කැට තුනයි හතයි තුනයි දහයකුන් මේ සූත්‍රය වටේට අපිට එකතු කරගන්න පුළුවන් කැනෙ පොඩි නිධහනයක් වුණාට ලොකු සම්පතක් තියෙනවා මේ කෑ තුළේ. ති අපි යෝජනා කරනවා අපිත් එක්ක මේ පෝය දවසේ යුන් දහම් සභහවත් එක්ක ඔබ එකට ඉන්න. අපි ඔබට මේ නිධානය හාරණ විදිිය කියල දෙන්න හවෝ දසමහා නිධානෙහෙම බැලූහම හතරයි තුනයි අයි මැනික්කට තුළ තියෙනවා දසමහා නිධාන හාරගන්න කොහොමද සාමාන්‍යෙන් නිදන් වදුල තමයි විස්සර තියෙනවා කියලා කියන්නේ තරි දුස්සගාවට යනෝදැන් මේ වී සූත්‍රදේශනාව ක්‍රමිකව අ දියම්ඹට අපිව කැන්ඩගෙනයන ආකාරය. සංනිිවේදන තාක්ෂණක මූල ධර්ම තම සූත්‍රදේශනාවල භාවිත නිවා මේ සනිිවේදකැන්වෙන අපිට සාවකන ප්‍රේක්ෂකයා ග්‍රාහකයාගේ අත්දැකීමේ ඉඳලා ටිකටික ගමුරට යන හැටි. මේ සූත්‍රදේශනාවත් අපි වම ගමුරටක් කැන්න පුලන්නද තරනස. තෙරුවන් සරණයි අපේ කල්්‍යාන මිත්‍ර නීතියගම චන්දිම පණ්ඩිත ස්වාමීන් වහන්සකෙන් අවසරයි ඒ වගේම දිනෝෂ මහත්මා, සහ අද මේ උතුම් පෝය දවසේ ච TV මේ සූත්‍රධාරා යෝුන් දහම් සභාවට සම්බන්ධ වන සහුරද සිිල්වතුනි. මට බයත් හිතුණ අද මේ සූත්‍රය ගැන්න අපි මෙහම කතා කරන කොට මොකද අපෙන් කියවෙනවා ඉඳලා හිටලා මේ මැදදී නිදං හාරණු වගේ වචන. එතකොට මේ වචන සමාජය ගන්නේ අර සම්මුතියත්යෙන් කළ අපේ හාමුදුරුවන් හැබැයි මේ සූත්‍රයේ බුදුන් වහන්සේ මේ අපට ගොඩදා ගන්න කියන නිධානය. සංසාරයේ අපිට බැමි කඩලා සසරට බැඳෙන්නේ නැතුව නිවනට බැඳෙන්න අවශ්‍ය සම්පත් ගබඩා කරලා තියෙන මහා නිධානයක්. ඔබ කිව වගේ නිදන් ගැන විස්තර තියෙන්නේෙ නිදන් වදුලේ ඒක හරිම මේ වටිනා පොතක් මිනිසු දෙන්නෙත්නය ගම්වල එහෙම තියන නිදන් වදුල කියන පොත ඒවගේ මේ නිදන් තියන තැන් විතරක් නෙමෙයි ඒ නිධාන හඳුනාගන්න එක එක සලකුණු. නිධානයක් තියෙනකොට මේ සතාගේ සලකුණ මේ අඩිය සලගන මෙහෙම ගලේ කොටලා තියෙනවා ආදීවශයෙන් ඔය නිධන් වදුළු වල සඳහන් වෙන. ඒ විතරක් නෙමෙයි නිධානයක් ගොඩදාන්න ලේසිත්නය හාමුදුරුවනණ කට් අඩියෝ හොයා ගෙන බිලි පූජා පවත් වෙලා ලොකු වැඩක් මන්ත්‍ර කියලා රජයට හොරෙෙන් නීතියට වංගු දා ගිහිල්ලා හොම තමයි මිනිස්සු පස්සෙ අහු වෙලා දුක් විඳන්නේ. ඒ මේ බෞතික නිධාන. ඒවගේ අපේ සංස්කෘතියයටත් පුරුද්ධක් තිබුණා රජවරුව එහම ඔය තැන්පත් කිරීම සම්බන්ධය අපි නංකිහිතන්නේ නිධානයක් රජතුමා කියලා තියෙ පසෙකාලෙක අපිට ගොඩදා ගන්නවෙන් ැති කියලා නමුත් නිධානයක් තැබීම හර්ථ ඒක නෙවෙයි වැවක් හදලා වැවාසල නිධානයක් තැම්පත් කරන්නේ රජතුමා විසින් යම් දවසක මේ වැැබ ප්‍රතිසංස්කරණය කරන්න වුනොත් එහෙම එදාට ඉන්න පාලකයට මංහදපු වැැබ බරක් නොවෙන්න එහින් අඩත්තුවට අවශ්‍ය සම්පත් නිධන් කරලා තියෙනවා. යට බැංකුවක ඩිපොසිට කලලා තියෙනවාවගේ වැඩිහිටිෝයි දිනුෂ මහත්මය මම මැරුණ හම මළගෙදර වැඩ ටි කරගන්න දරුවන්ට බරක් නොවී කියලල්ලිහෙම ඉතුර කරලා ජොයින්ට කවන්ස් දාලා තියෙන ම මැරුණ හම යායටට පුළුව මේටික විද්‍රෝ කලා අව මගුලි වැඩටි කරන්න ඒවගේ රජතුමා තමන් හදපු රජමහා විහාරය වේවා වැැවවේවා චෛත්‍ය වහන්සේ වේවා නඩත්තුවක් එෙන කාලෙක ඒක ප්‍රතිසංස් කරණය කරන්න අවශ්‍ය සම්පත් ඒ පවත්නා රජයට හෝ රජතුමාට බරක් නොවෙන්න තමයි නිදන් කියලා තියෙන. එකන ප්‍රියලෝකේෂන් එක ඕ අප අපේ අද කළමනා කරෙන් කිවොත් ඇලොෝකෂණ එකක් රජතුමා කරලා තියෙනු. එනිසාපිට ඒවා හාරලා ගොඩ දන්න නිමේ නිදන් කියවා තියනෙ වැනි බහ විධ අර්ථයන් වලින් ඒවා අධ්‍යනය කරනයි දන්නවා. හැබැයි මේ නිධානය එහෙම වෙන කෙනෙක් තැම්පත් කරපු එකක් නිෙමෙයි අපි විසින්ම තැම්පත් කරන ලදුව, අපි විසින්ම මතුකරගත යුතු කාරණාතුනක්තමයිම හිතියෙන්නේ. ඉතින් මේ නිදිකණ්ඩ සූත්‍රේදි බදුන් වහන්සේ දේශනා කරනවා, අපි පොළව යටට වතුර හම්බ වෙනකං හාරල සබහරු වස්තුව තැන්පත් කරනවා. නිදන් කරනවා. සමහරු ගල්ගෙවල් ඇතුළේ වස්තුව තැන්පත් කරනවා. අද කාල වගේනම්, අපි බැංකු පොත්වල ස්ථාවර තැන් පතුවල එහෙම නැත්්ටං ඉඩකඩං යානවාහන ස්ර්ණාභරනාදී වත්කම්වල ආයෝජනය කරමින් මේ නිධන් වර්ගමව තාවර නිධාන. තව ජංගම නිධාන තියන අපේ හාමුදුරුව පැදිලි කෙරුුවයි වර්ග අත අනුගාමික නිධාන දක්වා මේ නිධන අපි ගොඩගහනෝ. හැබැයි ඒ කිසිදු නිධානයක් අපිට මරණයෙන් පසු ගෙනියන්ට බැහැ. සමාර්වෙලාට නිධානය දාාපු තැන් අමතක වෙනෝ. වයිසට ගිහිල්ලා එතන හැගුවයි කියලා අමතක වෙනවා. සමහර වෙලාවට හදිසි අන්නතුරක් වගේකින් මිය ගියොත් නිදන් කරපු කෙනාට නෙමේ නිධනය ගොඩ දාලා පරිභෝජනය කරන්න වෙන්නේ වෙන කෙනෙකුට අපි ඕන තරන් දකිනවා ගොඩ ගහල නිදන් හදලා මැරි ලගිය වෙනත් පාර්ශවයකට අයිති වුණා ඒගොල්ලො බහෝම සතුට අර නිධානය ගොඩදාගෙන පරිභූචනය කරනවා ඒම නැත්තං සොර සතුරන්න්නේ නිධානය ගන්නවා නිධනය හොයන් යනකොට තියපපු ඇ ෑ ඔොයි පහුගේ කාලි අපි දැක්. ඊජිප්වට වඩා ලංකාව පිරමීඩ තිබිලා තිබුණේ. පිරමීඩ ජාවාරක්. ඒවයි නිධන් කරපු මිනිසු ගොඩක් දැක් ොක්වෙවිදිනවා. පහුගේ දවසක සේදිවි න සාගැනීමම් සිද්ධි තුනක් වාර්තාාව වුණ එකම දවසක පත්තරය තිබුණයි සිද්ධි එයින් දෙකක් පිරමීඩ ජාවාරම්බලටහුවෙලා ඇති වෙච්චම්පරයෙන් සේදිවි නසාගත්තේවා දැන් ඒත් නිදන් කරන්න ගිහිලා නිධාන වැරදිලා. ඇැබයි මේ සූත්‍රය කියන නිධනය හෙම වෙන්නි නෑ. ඒ වරදින්නෙත් නේ ජාවාරම්කාරයන් ගණඩත් බෑ රජතුමාට ගණඩ බෑ ඔරුන්ට ග්ඩත් බෑ ඒ නිධානේ තමා විසින් මතුකර ගත යුතු වෙනවා. ඒ වගේම තමයි තව පිරිසක් මේ නි දාන බව සූත්‍රයේ බදුන්හන්සේ සඳහන් කරනවා. රජතුමා ඉල්ලුවොත් අරාජ බලි වගේ බදුගෙවන්න. එහම නැත්තක් නෑයන්ට සංගාරසත් කහ කරන්න. යම් දවසක ගයක් දොරක් හදාගන්න. යම් දවසක සොර සතුරුවපි අල්ල ගතුත් අල්ලස්දීලා බේරෙන් මේ සූත්‍රය හරි ලසනට විග්‍රහ කරනවා විධ හේතු නිසා මනිසුන් නිදන් තැම්පත් කරනවා. හැබැයි ගොඩක් දෙනකුටේ නිධානය ගන්න වෙන්නේ නෑ. නිධානය ගන්න දවසට වටිනාකමකුත්නෑ සමහර වෙලාවට ඒවා විනාස වෙලා සත්තු නිසා පස නිසා ජලය නිසා සහධ අන්දදිනූෂ මහත්මයා රටේ උද්දමනය නිසා අපි කොච්චර සල්ලිතුරු කෙරුවත් ඒ සල්ලි ගන්න දවසට වටිනාකමක් නෑ. එදා කරන්න පුළුවන් වැඩවලින් දහයම් පංගුවක් අද කරන්න බෑ. තවට නිධනේ ධපු දවස වගේ මේ ගොඩගන්න දවසට වටිනාකම ගිහිල්ල. මංමටික කියනාව මම ගිහි සමාජනියෝජනය කර නිසා මේ අපි හිතන නිධාන. හ මේ සත්‍රදේශය මුල් කොට සයිික මයි කිය මේටි කියලා තමයි බදුන්හසේ පහැදිලි කරන්න ගේයට තරෙනට සමී පවවා. දකනිකායි හෝ ත්‍රේෙමල හම හරි සරලයි. ොට සරලව කියලා උන්වහන්ස පැහැදිලික නොම මේ කිසිදු නිධනයකට වත් ළඟාකරගන්න බැරි ලෝකෝතර සුවයට මේ කියන කාරණාතුෙන් පාර කැපෙනවා ඒ තමයි ධන ශීල භාවනා මේ අපි දහම් පාසලේ උගන්න නෝ ත්‍රවිධ පුුණ්යක් ක්‍රියා කියලා. බලන්න අපේ ඉගැන්වීම්වල අප පරි්චයන්වල උඩින්ම දානයයට දස පාරමිතාවල ංකේකමොකක්ද දානය දස පුුණ්්‍යයක් ක්‍රියාවල එතකොට අපි දසවත් ගතු සක්විතිවත් වගේ දසරාජ ධර්ම දස සක්විතිවත් කිය ල අපි කියන්න උඩින්මතියන්නේ නිදානය. එනිසා දානය තරං දෙලොව සුගතිය සලසන තවත් දෙයක් නැති තරම් බෞද්ධ ප්‍රතිපදාව ඊළඟට සීලයේ භාවනාව. තොවට මේ කාරණාතුන්න ප්‍රධාන නිධානොතුන විදියට සූත්‍රයෙන් මතු කරගෙන අපේ හාමුදුරෝ කියපු වශේෂ නිධාන හතරත් තවර නිාන ජංගම නිධානාදී වශයෙන්න්න මැනෙක් තුනත් එක් අපිට කරුණු දහයක් සූත්‍රදේශන ඇත්තුල සාච්ා කරන්න පුළුවන් ඉතින් අපි ආරාධනා කරනවා ක්‍රම ක්‍රමයෙන් දාන සීල භාවන ආදී වශයෙන් කතා කරගෙන යමු මේ කොහොම ද අපිට නිධානයක් වෙන්නේ ගුණකාය වර්ධනය කරන්න ප්‍රඥාව වර්ධනය කරන්න කිය එක. අතුරු ප්‍රශ්නයක් තියනවා ස්වමින්න් වහන්ස සහමේ තරද මහත්මය ඒතම දග පස්සේ කාලගෙන් මෑත කාලෙක සමහර වෙලාවට අදහස් දක්වුණුදවේ කියෙන මේ දානය අපේ තේරවාදී සම්ප්‍රදායිදී උඩට ගෙනැල්ල තියෙන්නේ සංග සංස්ථාවේ යහප වැත්ම උ දෙසයගෙන ගිහි අගෙන් අරගෙන පන්සල පුරුවගන්න තමයි දානය උඩට ගෙනාව කියලා මෙහෙමයි මහර මුලිනුත් කිව්වන ඔබට හිතෙන දේ නෙමේ ධර්මයකය සමාජයට පෙනන දේනෙ මේ ධර්මයකයන් දානය කියල කියන්නේ මිනිස්සුන්ට හිතෙන්න්න පොළුවන් කන්න දෙන එක අඳන්න දෙනේ එක වස්තුව දෙනේක කියල ඒ මහත් මේ අතට අහුවෙන ද එක ද්‍රව්්‍ය මේේදයක් ඒ ප්‍රතජ්ජන කෙනෙක් දකින්නේ ද්‍රව්ව්‍ය මේ සිතක කැනෙම්ගේ අතට අහුවෙච්චි දේනේ එතකොට ගොට මමුත්තර දින්නේ න භික්ෂුවක් නිසා මගේ ගොඩ වැඩි කරගන්න කියන්න තැන කෙ තව කෙනෙකුට කියන්න පුනා නමුත් ඔබ හිතල බලන්න භික්‍ෂූන්ට දානය ලැබෙන්නේ මොකක් නිසාදකය. එක හොඳයි පන්සරට ගොඩාක් දේවල් ලැබෙනවන ඉතින් ඒ කියන කෙනෙකුට කියනන්නකො හෙනම් මහන වෙන්න කිය. පන්සරට ගොඩාක් දේවල් හම්බවෙනවා ගඩක් ඇැප සම්පත්තියනවා ගොඩාක් හොඳට ඉන්නවා හොඳ ඒතින්නේ ඉති ඒ කියන කෙනෙකොට කියන්න කැවිල්ල පැවිදි වෙන්න කියන ඇටික ලැබෙනවනේරයායටත් ලැබෙනවනේ මුක දක මට විතරක් නෙමේේ හෙට අද මහන වූුණුොත් කෙනෙක් යටත්තේ සම්පට්ටික බුක්තිවිලින්න පුළුව පැවිද්ද කියල කියන්නේ කාය පැවිදි කරණ එකට විතරක් නෙවේ.කාය පැවිදි කරන්න හරිම ලේසි. පැවිදි කරන්න ච්චරමාරුදයක් නෙවෙේ හිස භූගෑවනන් අට පිරිකරග තියනසි රගත්තනං පෙරෙව්වනං කය මහන කරනවන කය මහනකමක් නෙමේ සිත මහන කරන්නය පහසු අනිත්ක තමයි සංග හැට ලැබෙන්න්න හේතුවක් තියෙනවා හිට හේතුව පලවෙෙන එක තමයි උන්හන්සේලා උරුජු පටිපන්නයි ඥාය පටිපන්නයි සාමීචි පටිපන්නයි ඒට කියන්නේ ගුණ කියලා. ගුණ කායකින් පෝෂණය වනාට පස්සේ ඒ ගුණ කයට ලැබෙන දේවල්තියනවා. දැ උදාාහරණයක් ගහට පොහොර දැම්ම හම පස්කිට්ටු කලාම වතුර දැම්මහම ඒ ගහේ ගිඩි හටගන්නවද නැද. හටගන්න. ගුණකායකින් වැඩනට පස්සේ ඕනෑම කෙනෙක්කේ ගුණ කාය වෙනුවෙන් කැපවෙනවද නැදදැප වෙනවා. දැන් හොඳයි. අද වර්මානයෝක භික්‍ෂූන්ට දකින්න තියෙන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ බුදු හාමුදොරුවන්ට හදළ දුන්නු කුටිය මහත්මය අපි කතා කරන සුගන්ද කුටිය පොළවටල්ලල තිබුණේ සඳු. බිත්තියට අල්ල තිබනේ සඳුන්. සිවිලිම තිබ්බෙ සඳුන් ඒවගේම පී එකන උඩට වහල තිබුණ මනොහද උඩට වහල තිබුණනේ රත්තරං වලේ රත්තරං වලින් උන්වහන්සේගේ කුටේ වහල සිවිලි කරල තිබුණ නේ එතර උන්හන්සට දාන පූච කලේ කොම. එතකට බුද්ධ ශාසනයට යමක් ලැබෙන්නේ සංගයානං අරමුණ වෙන්නේ ඒ ලැබෙන්නේ සංගයාගේ තියෙන ගුණයන් වල. අනිත්තුද අහරණ. නොලැබෙන සංගයා නැදද සමස්ත ලෝකෙම සංගයාට එකම විදිහටද ලැබෙන්නේ ලෝසිකරහටත් ව ලෝසක මාර වන්සනේ ලැබුණ න බුදු බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාභකයක් බුද්ධ ාසනය බුදුරජණන්සේ දැක්ක බුදු හාමුදුරුවත් කතා කළ ලෝසක හාමු දුරුවන්ට පින්්ඩපාතේගියත් ලැබුණනෙෙන ෑන. එහෙනම් දානයක් නැත්තා අනුන්ගෙන් දෙයක් මට ලැබෙන්නේ මම සසරු දුන්නු දෙයක් මහත්තය. යාදිසංවපතේ බීජං තාදිසංහරතයේ පල. මම සසර දන්දීල තියනව නං ඒදා දුන්නුදේ නැවත මට අනිපැත්තට ලැබෙනවා කවුරුත්ඒක බලාගෙන කෙලා හැලුවට වැඩක් වෙන්න. නෑ අනේ එතකොට තමයි ඒක නිධානයක් ඒක නිධාන අනුන්ට නෙමෙන් මට ලැබෙන ම රණ නිසානේ මඟරකිවනේ හාරන්න තියෙන්න්න ඕන කියලා උත්සාහය එතකට තමන් නිධහනේ තැන්පත් කරගන්න පා තමට ඒක බුක්ති විඳින්න තැම්පත්යක් නැත් න මුක්තිවිඳින්න පුලුවන්. දැන් මහත්තය හම්බ කරලා තැම්පත් ධනයක් තිබ්බොත් තමයි යම් වූ සමාජ වියසනයක්, රාජ්‍ය වියසනයක් සහප. මේ පවල්විය සනයක් ඇති විච්චි වෙලාවට තැම්පත් කල දන්නේම් ප්‍රෝජනයට ගන්න පුළුවන් මහත්මය තැන්පත් කලේ නැත්තන් දියවූල් කනව වගේ තැම්පත් කලේ නැත්තම් විපත්ක් වෙන කොට ප්‍රයෝජනයට ගන්න පුළුවන්න්න. ගන්න බෑ ආං ඔය වගේ දැන් සීවලි මහරහතන් වන්සේ කොච්චර දන් දුන්න ගිහි කාලෙදිනේ? කට සීවලි මහරහතන් වහන්සට ැබුණු ප්‍රථ්‍යලලාබිීන්නත රගතන්න තුරට පත්ති චුත්තම ඇතම සේවලි මහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගමනක් වඩින්න සූදානං වෙනකොට ඒ ප්‍රදේශමිනි සුද්දු පත්න දෙඩ දානයක් නැත්තං ඒමිනිස් ඒ තරන් අසරනන්නං බුදුරජාණන් වහන්සේ සරයුත්ම රහතන් වහන්සට මුොකල මහරහතන් වහන්සට ආමන්ත්‍රණය කළ කියනවා දෑග සෞදිනන් වහන්සට මේ ධර්මචාරිකාව සහා සීවල ීත් ලැස්ති වෙන්න කියන්නේ සීවලිමහතන් වහන්ස කැටු බුදුරජාණන්හස වැඩම කරන්න මක් නිසාද. භාග්්‍යිවතුන් වහන්සේට නොලබෙන ඒ ගමේ සීවලි මහරහතන් වහන්ස වලි නකොට දෙවිවරු විමන් තනාගෙන විදින් සීලි මරහතන් වහන්සේ දන්දින්න සූදානංගලා ඉන්වා කියල. ඒනිසා වර්තමානය කෙනෙ කියන්න පුළුවන් භික්‍ෂුවගේ නැත භික්ෂ සස්ථාවය අභියවරදිය සඳහා කියෙන් අනික්තක තමයි මාත්‍ය පන්සලක් දියුණුවනවා කියෙන ික්ෂුවක් දියුණුවනවා කියෙ කෙන. ික්ෂ රන පවත් වුණනට පසමකුවායි වෙනකවරුත් ෙ ඒ ගමීමම කෙනකට පන්සන පැවිදිලා අධිපතිකම දරන්න පුොලුවන්න්න ෝක ඕනෑම කෙනකට විල්ල පන්සේ අධිපතිකම රාග පුොල. මේක කරියට කැතක් පුණයක් කැත්තන් අනුත්තරන්න. මේ පින් කෙත තුොළ ්‍රද්ධාවන්න මටති බීජය ඇති දායකයන් කවරු මොනුවකුවත් හොඳට වපුරනවා. තොට වපුරන්නේ. බෙන නිසා පල ලැබෙන බව දන්න අය මේ භූමිය තුළ වපුරනවා ඉතින් එනිසා සංගෙහට එකක්න වෙනැති සංගයට කිව්වනං භාගතුන් වහන්ස ගිහිකාලදි දාාන පාරමිතා පුරන්ඩු නෑ න දැන් තරදුසය මතක්ල ධනපපු ගැනේ දස පාරමිතාව පළවෙෙනයක උපාරමිතාව පලවනික පරමත්ත පාරමිතතායි පලවනික සක්විදි රජරුවන්ගේ සක්කකිතිවත්වල පලවෙනයක දස දසපුුණියයක් ක්‍රියාවන්වල පලවනියක මකක්ද වෙන්නේ දන් දෙනකොට වෙන්නේ සෝමනස්ස සහගත අපේ සිට සතුටික් පිනා යනු. ඒ සතුටක් පිනා යන එක දීලම බලන්න ඕන නැත්තන් හිතන්නර වෙලාමන සූත්‍රය කියන්න කළලා පියෝජන අපි කතා කළද ලා්‍ර වෙලාම සූත්‍රපි කතා කලායි යුතුබ එක තියනව බටහන්න පුලුවන් වෙලාම සූත්‍රය. ති දාානයක් තුළ සංගයා දියුණ වෙනවා කියන එක ඒ පටුමාන සිකත්වයක්ින් දකින්න පුළුවන් එක. මෙතන දානයට සංගයා කියල කියන්නේ නීතියගම චන්දිම හාමුදුරුවත් හසලක සලිමල හාමුදුරුවත් නවිෙන අරිය දම්ම නායකකාන්දුරුවත් ඒවගේ තලල්ලෙ හමුදුරල තිෙම එක් කෙනෙක් නෙමේ මෙතැන තියන්නේ ආවා වූද නොවාවාවද වැඩියාවුද නොවැඩියාවවුද අතත අනගත චතුදිස සඟසදින් මේ සතර දිගින් වඩින මහා සංඝහටයි මේ පූජ කරන්නේ ඒ ඒ පූජ කරන භූමිය තුලට බටත් එන්න එකෙ ල අපි ආරාධනා කර තොට ටත් ඔබේ තියන විපුල පලපටත් ලලාගන්න පුළුවන්. ඔෝ දැන්ග කතිකා චරිතුමාද දානය හැමතැනදිම මුල් කරලා උපදිස්තීල තියන්නේ ත අනුශාසනා දක්වන්නේ මේ ට්‍රැක් එකට දාගන්න පහසුම තැන ඒක නිසාද මේ ආරෂ්ටංගික මාර්ගයට යන්න අපි වගේ මිනිස්සුන්ට ග දානය හුරු කලාම ඒ පහසුම තැන නිසාද. එකක් ඒක ඒට මෙහෙම කියන්න පුළුවන් දැන්. අපි කොච්චර ආත්මාර්ථකාමීද කියලා තනියෙන් ඉදන් කල්පනා කෙරුවෝත්. ප්‍රථක්්ජන අපි දෙනවටද කැමති ලැබෙනටද කැමති ලැබෙනවට තමයි වැඩිපුරත් ලැබෙයි කියලා හිතාගෙන. අද මම ඔබතුමාට යමක් දුන්නොත් මට හෙට එක ලැබෙයි. අපි බැංකුවේ සල්ලිදාාන්නේ ඇයි අපිට දාපුගානට වඩා වැඩිගානක් පොලියත් එක්ක ලැබෙයි. ඇයි අපි ඉඩමක් ගන්නේ මේ ගත්තගානට වඩා වැඩි ගානකට කවදහරි මිල වැඩියුුණ හම විකුණගන්න පුළුවන්වෙේ. ඇයි වාහන්න ස්වර්ණාභරණ මිනිස්සු ගන්නේ කාලයක් ගිහිලා වෙළඳ වටිනාකම වෙනස් වු හම මේක නැවත අලවිකර ගන්න පුළුවන්වෙේ. එතකොට මේ හැම එකකම තියෙන්නේ ආත්මාර්ථකාමී ලැබීමේ චේතනාවක්නේ. අර ඔබතුමා කියපු ආර්්‍යෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිශ්ට වෙන්න නං අපිව ටැක් එකට දාගන්න පැයි. එතකොට, හදංග වශයෙන් හරි අපේ මේ ලෝභය යටපත් කරගෙන. දවේශය මෝහය යටපත් කරගෙන. තදංග කියන්නේ මොහොතටත් යටපත් කරගෙන හිත හදාගන්න ඕන දන් දෙන්න. ඒ දානය දෙනව කියන්නේ දිනෝෂ මහත්මයා යුද්ධයක් කරනවගේ වැඩක්. දන්දීලා කෑගැහු විනේද. මම දිනුවයි කියලා. යුද්ධකින් දිනවා. මොන යුද්ධෙන්ද කෙස් යුද්ධයෙන් දිනවා. එනිසා දෙනක ලේසි නෑ. දෙන්න කලින්නම් හරහෙම දෙනවා මෙහෙම දෙනවා කියලා කයිවාරු ගහනවා. අවර්ශී චරිත. හැබැයි දෙන්න අවස්ථාවහම මොකට දපා මෙච්චර දෙන්න තව දෙන්න කටේ ඉන්න නිසා මම මේක භාගකින් අඩු කරනවයි කියලා අඩු කරන්න හිතෙනවා. අවර්ශී චරිත. කයිවාරුව විතරයි හැබැයි දෙන්න නෑ. ඒ දුන්නහම තමයි සිතක් දෑතත් පිරිසුදු වෙන්න කියලා කියනවා. තකොට ඒ දෙන්න සිත හදාගන්න එක ලේසිනෑ. දැ දෙනවා කිව් හම මේක දානයම කියන්න ඔන්න. පි දැක යෙනවානන්නේ මනිස්සු දන් දෙන හැටි සමහර වෙලාවට ගම්වල අපේ රසික මේ සහුරද පිලිස දැක ඇති. අල්ලපු ගෙදර දානයක් තියෙනවන. මේ ගෙදරන්නේ මමනං මට තනයම එ පින්කම කරගන්න බැරිවුත් මං ඒ ෙදරට ගිහින් කියනවා මගේ ගාන පොලොස්ය ගොල හදන්නන්නක්. මගේ ගාන කිරි පැණිටි කරන්න දෙන්නක්. එහෙමත් කරගන්න බැරි කෙන කියෙන ම උදව් කරන්නක් ස්වාමීන් වහන්සේ වඩම්ම ගෙන එන වැඩේට. ශ්‍රමයෙන් දන් දෙනවා මම උදව් කරන්න වත්ත පිටිය සොද්ද කරන වැඩේට. ැඒ පසල් වල කොච්චර දකින හා මුදුරුවනේ මුදලින් දන් දෙන්න බැරි වුණත්. සම්පත්වලින් දන් දෙන්න බැරිවුුණත් කෑම බීමවලින් දන් දෙන්න බැරි වුණත් ධර්මදාානයන්න බැරිවුනත් ශ්‍රමධානය දෙනවා. ඇවිල්ල පන්සල් සුද්ධ පවිත්‍ර කරනවා අතු පතුගානක වෙයා වච්චයක පැත්තකින් වෙයා වච්ච කියන පුුණ්‍ය කර්මය ස ුණක් ක්‍රියාවල ඕ එක වතාාවත් කිරීම මල්ලාසන හෝදනවා. අර ගිලන් පස තැන්පත් කරන භාජන හෝදනවා. බුදු මැදුර අතුගානවා රුවන් වැලිසෑ. හුණු පිියම් කිරීමේ පින්කම බිනිස්සු කී දෙෙක් ශ්‍රමදායකත්වය දෙනවද. ඒක මුදල් ගෙවනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ ශ්‍රමය දෙන්න හිතෙනවයි කියනෙ. තැ ඔබතුමයි මයි ගිහිල්ලාර ඉනිමගේ නගල තාම එක දවසක් රුවන් වැලසය හුණු ගාල නෑනනි. මට හිටලත් නෑතා මෙහෙම කරන්න. යම් දවසක මටත් හිතුනොත්. මාත් ගිහිල් අවස දර්ගෙන මමත් අර ඉනිමගේ නගැලා මගේ ශ්‍රමයත් මෙතන්ට දන් දෙන්න ඕන දවසක් කරි කියලා ඒමං යුද්ධකින් දිනවා වගේ වෙන. අංකවමකිවොත් ම තාම එහෙම හිටිලනෑ තර මට හිතිලනෑ තාම මහනුවර දළදා පරහැර තිය කාලෙට හිල දළදාමා ලිගේ ශ්‍රමදායකත්වය දෙන්න. අවස්ථාවක් ලැිලත්න රජකාරියත් නිසා එනිසා ශ්‍රමයෙන් දන් දෙන්න පුළුවන්. දැනුමෙන් දන් දෙන්න පුළුවන් සම්පත්වලින් දන් දෙන්න පුළුවක් මේ විධ ක්‍රම එක්තර මහළු බමුණනෙක් දවසක් ඇැල්ල බදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීණී කවුරුවක් මට මකුද දෙන්නේ නෑ. මංහිගන්නෙක් බුදුහා මුදුරහනුව ඔබ ඒ අයට මොවදී ලතියෙන්න්නේ එතකොට මේ බුණ වික්‍ෂිපත වෙලාගෙන ස්වාමීනි මංහිං ගන්නේෙක් මටත් දෙන්න දෙයක් නැතුව මං මොනව දෙන්න ද මට යෙ හැරමිියයි මේ බෙලෙක් ඉන්න එක විතර හිගාගන්න බුදුහාම්දුරෝදේශනා කරනවා ඇයිමකුත් නැත්තේ ඔබට ලස්සන මුොහොනක් තියෙනවා ලෝකයේ සුවපත් කරන්න සුන්දර බැල්මක් කරුණාවන්ත බැල්මක් දයාබරිත සිනහාවක් ලෝකෙට දෙන්න පුළුවන් ඔබට ශක්තිමත් දෑතක් තියෙනවා ඔබට ලෝකයේ සුවපත් කරන්න වැඩ කරන්න පුළුවන් ඔබට හොද කටක් තියෙනවා වාග්මාලාවක් තියෙනවා. ලෝකයේ සුවපත් කරන්න සමාජයේ ඥාණනය කරන්න ඒ වචන සහස්‍යවේදන හැකියාව පාවිච්චිරන්න පුල ද ඔබතුම පාවිච්චි කරන්නේ එක. අපි ස්වාමීන් වහන්සේ මයි අඩු වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ එක. එතකොට මේකද්ධානයක්. ඒ නිසා ක්‍රම විපරම් කර බැලුවොත් මේ විස්තරේ තියෙනවා රේරුකාණය චන්දවිමල නායක හාමුදුරුවන්ගේ පොත. බෞද්ධයාගේ අත්පොත කියවෝත්. අපිට දන් දෙන්න ක්‍රම ඕන තරක්තියෙනවා ඒවා සොයා ගන්න ඕන. අන්න ඒ දානය දීම අපිට යමක් ලැබීමට හේතු වෙනවා. හැබයි තරතුුස ැගන්න පිටපු තරදිුසට දැම් මේ ඩියලට අද වාහනනය කියලා ම කැත්තෙම ඉදිරිපත්වන හරිම ඇරලන්නන් කිල ම දන්නවා තරජුසට දෝකොත් ට ොඩක් දපු තාව ගන්නකොල රදිිුස කැම්පස්සික ගන්නවා තකොද යාලු ඇති එහෙම උදව් කරන වෙලාවල් තියෙනවානි. ඕ එතකොට එතන? අදංග වශයෙන්වත් ලෝබය රාගය මෝහ යටපත් වෙලා නෑ මෝහ මෝලික සිතක ඉන්න චක ධර්මය අපි මීට කලින් සත්‍රධදාරා වැඩසටහනක සාකච්චා කරා දුල්ලබ පුද්ගල සූත්‍රය. එවැනි පුද්ගලයෝ හරියට ඉන්න. උපකාරයක් කරනවා ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් සියදහස් ගුණයක් වැඩිපුර. දුර්ලබ පුද්ගලයෝ වංචක ධර්මවලට රැවටන්නේ නැති පුද්ගලයෝ උපකාරය කරන්නේ බෙදීමක් නැතුව ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් තොරව. අවස්ථාවට අර්ථය සැලසීම සඳහා පමණයි. ඔබුතුමා කියපු වගේ උදවිය මෝහ මූලික සිතකින් කටයුතු කරන්නේ එතන ලෝභය තියෙනවා දවේශය තියෙනවා ඉතාම බලවත්ව මෝහය තියෙනවා ඔය වගේ මල් ලස්සන කතාවක් කියන්න ඔය කියපු විදිහටම එක ගුරුවරෙක් අපේ රටේ ගෝලයෝ හැදුවක් ද මනන් කියෙ මට ගෝලෝ නෑ මටනි ශිෂ්‍යයෝ ශිෂයා කියන්නේ ශික්ෂණය ලබපු කෙනා අපි හදන්නේ විෂයානු බද්ධ ශික්ෂණය සහ ශික්ෂණය ඒ නිසාි පස්ේ හහිකයාගෙන ගලයෝ කවරුවත්නය මට නන්න්‍ය ශවි්‍යාලි ගොලය මටඉන ශිෂෝ. එතට මේ ගුරතුමා ගෝලයෝ හැදවා. හදනකොට හැම විටම පන්තිවලදි දේශනවලදකිවා මගෙන් පස්සෙ ෝ ගොල්ලෝ මේ ශිල්පය ගෙනියන්න ඕන මේ ගමන ඉතුරොටික යන්න ඕන. මේ ආයතන පවත්වගෙන යන්න ඕන. ං ඕගොල්ලො හදන්නේ කවද හරි මගේ පිළිමයක් හදලා අවුන්ත ගාන ම ැරුණ හමදානයක් දෙන්න. ඒ ගුරුතුමා විවාහ වෙලා හිටියේ නෑ. ගෝලයෝ මේටික කරයි කියලා හිතුවා එහෙම කරන්න කියලා ගෝලයන්ට කිව්වා. ඇබ ඇත්තටම මොකද දන්නව දුන්නේේ. ගුරතුමා මිය ගියා හදිසි හරදයා බාධයකින්. අර ගෝලියෝ ටික එකනකා කුලල්කා ගන්න පටන් ගත්තා මේ ගුරතුමාගේ සංගීත බාන්්ඩ ටිකයි අර කලා ආයතනයයි දේපොල ටියි එහට මෙහට බෙදා ගන්න නීතිම අයිතියක් නෑ. මේ පති අයි ගෝල පිරිසයි ර්ඩු සරුවල් වුනාාබෙදා හදාගන්න බැරුව. අර මනුසයගේ පිළිමයක් තාම හදල නෑ එතන ඒ විතරක් නෙමෙ තුන්මාසධන විතරයි දුන්නන්නේට පසදානයක් දුන්නෙත් නෑ හාමුදුරුවල ඇයි හේතුව ඒ ගෝලයව හැදියේ මොන ේතනාවෙන්ද මොහ චේතනාවේ මන් දෝසයක් කියනවා නෙමයි එහම අපිටත් වෙන්න පුළුව මත් ගුරුවරෙක් එනිසාක් කිසි දවසක එතරම් මෝහයකින් ප්‍රති උපකාර බලාපොරොත්තුුවෙන් නං අපි දන් දෙන්නේ අනිවාරයෙන් අපට මෝහය ප්‍රතිඵල ලැබෙනවා විනා දානය ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ ඕකට මම කියන්න පින සිංගල් කරුමේ ඩබල් කියල්. පින සිංගල් කරුමේ ඩබ. හැබැයි නිධානක් ගෙන ඩබල්වෙල එනවට අපි කැමති. ඒ කරුමේ ඩබල්වෙලා එන එකට අපි බයයි. ස්වාමින් වහන්සකිවා හතරයි තුනයි, ප තු තවත් මක් තුනක් තියෙන කියෙන කුතුවලෙන් ඉිද ශමහස ඔ මෙතන මේ නිදිකන්ඩ සූත්‍ර විග්‍රහයි හම්බ වෙනවනි කරුණු තුනක් කැන දානයයි සීලයයි භාවනාවට මේ කරුණු තුන එකතු කර ග්ඩ නං අපිට තියෙන් නඕන මැනික් කෑලි තුනක් ඒ මැනි කැට තුන තමයි බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය නෝ බුදුරජාණන් වහන්සේ නමක් තමයි දානය ගැන දේශනා කරලාදිය. සක්විති රජවරු දානය පිළිබඳව දේශනා කරන බව සැබෑවක්. නොමුත් මේ තරම් ගැඹුරට ගේපු ධර්ම විග්‍රහයක් සක්විති රජවරු පවත්වන්නේ නෑ. බුදුුවරු පමණයි දානය ලෝබෙ යටපත් කරගන්න දවේශය යටපත් කරගන්න මෝහෝ යටපත් කරගන්න එමනත්න දානං සක්ගස්ස සෝපානන් දානන් ශාන්තිකරන් සුකන් කෙල ධර්මය විග්‍රහාවෙන්. දන්දීම කියලෙ යන නිවනට යන හරියට ඉනි මගක් වගේ සෝපානයක් වගේ. එවගේම දානය පිළිබඳව බුදුවරු පමණයි විග්‍රහ කරන්නේ මේ තන්හක්කයෝ නිරෝධෝ නිබ්බානං කියන ධර්ම්පරියාය. තෘෂ්නාව සහමුලින්ම දුරු කිරීම තමයි නිර්වාණය යනුවෙන් විග්‍රහ වෙන්න බුදුවරුන්ගේ මුයින් පමණයි. ඒ ඔය ප්‍රතජ්ජන සිතක් පවතින සක්විති රජ කෙනෙකුට එබඳ වචන පිටවෙන්නේ නෑ. එනම් බුද්ධරත්නය ලෝකයේ මේ මැනික තිබුණොත් තමයි දානය කියන නිධහනය තැන්පත් කරගන්න පුළුවන්කම තිය. අරෝබොත්තුමාල දෙන්නම කිව්වනේ නිදහන් වදුලු ගැන. එක ඇනේ මේ නිදහනේ තියෙන විදිහ සහ තැම්පත් කළ යුතු විදි. අන්නෝ තැම්පත් කළ යුතු විදිහ තමයි බුදුරජාණන් වහන්සේලාක කියන්. ...teok... ැ මහනන මෙ මේ දහන මේ තැන තැම්පත් කරගන්න දැ මෝඩ මනුස්සේක්න රත්තරම් මට තියෙනවා කියලා ප්‍රධහන පාරක අයිනි තියාගෙන මට තියෙනවා 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 කිය හිටියොත් එයා අනුතුරක් වෙනවාද නැන් අනුතුරක් වෙනවාන හැබේ නුවනැති කෙන කියනමු එකක්ද අට තියෙනෙ ඇත්ත ඔෝක පරිසං කරල තියාගැෙන ඕක නිසි කලමනා කරනයක් එක්ක ඔ බුක්තිවිදින් තියෙනවා කියලා උදම්මනාන ඉන්න එපා. දැවබතුමාට යමක් තියෙනවා කියලා මට සල්ලි තියනවා කියලා හිඟන්නෙක් වගේ හිටිය වොඩත් තියෙනම්. නෑ ඒනම් තියෙනවනගේ භුක්තිවිදින්නත් තුෝන්. අන්න ඒ බුක්ති පිළිබඳ බුක්තිිවිදිනාකාරයේ පිළිබඳව කියල දින රත්නයට කියනො ධර්මය කියල. නිධානේ තියනවා. ඇැ නිධන තිබ වැඩ නෑේ භක්තිවිින්න පා. බුණට වැඩන්න එ මට සල්ලි තියෙනවා කියලා ෆික්ස් ඩිපසි් එක කාර පාටට ප්‍රින්න් කරපු කොල්ලයක් කොට්ට එස්සෙදාගෙන ආමට තියනෝ තියනොක හිටියු තර තරිදුසකව වගේ ඉදල්ලා යනවා අනික් අයවිදින් ඒවා බුක්ති විදිනේ හරඒ පුත්තක සිටානන්ත වෙච්චදේදමයිද කෑවිත්නෑ දුඩ්ඩිත්න දුන් ත්න හැන් දෙත් ගීත්න මට තියනවා කියලා ඉරුණු තලත්තා කොළුවටල්ලගෙන නිකල් ලාඩන් සෙරප්පු දෙගත්දා ගෙන පාරයඇවිල්ලා මිස්සු සිකරන කුණු කෑව කියන්නේ. වයාගන කන්න ෙත් නෑ මිනිස්සු අර ඉදුල් විසික් අහම ඉදුල් භාජනයයටට අතදාල් ඉඳදුල් කෑමාරගෙන කනවා. පිළුණු විච්චා හාරිගැන හොටු දියර වගේ වැක් කෙරෙනව. විසික්කන්න ඇ විසික්කන්න ඇත්තේ. බැෑබෑක විසික් කල හරියන්න අපරාධන කියලා ඒක තියාගෙන භක්තිවිදෙන්. හැබ එහෙම තිබ්බත් නිදහනයක් වෙන්න නෑ මහත්තෑ. මේ බනපොතේ විතරක්න අපිම තම යිම දැන් රජවත්ය නොදාන ගෙදරක ගිහිල්ල රෑට කන්න කියලා උතාගෙනත් යනවා මේ අපිම තමයි ස්වාමින්න ඒ සිටුවරු අද වෙන ම්බල අප නම් ලග නම වෙනස් ක්‍රියාව එක එ එතකොට නිධහනය කියලකෙ ද මහත්වය සසර දුන්න දේ නිසා දැඟික තහවර නිධාන කියල බුදුරජණහස විග්‍රහ කරන එක පරියායක එඒ තාවර නිධානය කියලකෙනගේ දොර ඉඩකඩම් යානවාන දූදරුවන් මේවා තැනින් තැනට ගෙනියන්න පුලුව. එක තමන්ට තියෙන නිදහනයක්නේ. තමන්ට තින සම්පතා. ඒක තිබුණට වැඩක් නෑ තම බුක්ති විඳන්න ඇැත්ත. මහත්තයට යානවාහන සම්පත්තියෙන්නේ සසර මහත්වයගේ තිබුණු කුසලයක බලවත්කමක්නේ කොට මේ ශ්‍රාවක පිරිසට තියම් ප්‍රවාහන පහසකukanන්තින්, ගේයක් ොරතිීන් ඇඳදුම් පැළ දුම්තිින් නයක් නොවී කන්න පුළුවන් ධනය ති තවත් කෙනෙකුට දෙන්න පුළුවන් විදියට ආර්ථිකයක් ශක්තිමත් ලතින්. අපිම සසර කරගත්ත දේවල් මේ ලැබිල තියෙනවිදි. තවායින්නවා දුක්විඩිනෝ දුක්විදිිනා නෑ මත් ලස්සන ෙදරක්හදාගන්න ඕන ලස නැදුන්ගන්න ඕන ලස්සනට වානයක් පාවිච්ච කරන්න ඕන මත් ලෝකයේ වටේ දකින්න යන්න ඕන මගේ තම්ම තාත්තට සලකන්න ඕන කියලා. උදේන්දල රෑවෙනකං රෑයින්දල එල්ලි වෙනකක්. පෑත් දෙකක් විතරක් මිදාගෙන ඉතුරු පයි විසිකම දුක්විඳනායින්නෝ හැබැයි ජීවිතය කොඩ එන්න හම්බවෙල නෑ. ඒක මේ දුක්වින්ට සරිලන ධනයක් අම්බ වෙන්නේ. ෑ ඒත් තමන්ගෙම බලන්න්න දන්දීමම තිය අඩු පහඩුක්. තවා ඉන්නව මහත්තේ උපදිනකොට මෙන්න සම්පත් සියල්ලම ගෙද. උපදිනකොටම දනවත් තාත්ත කෙනෙක් ළඟ දනවත් අනික්කකට හුල්ලලා එන ඉල්ලලා හරිියන්න නෑ. එයාගේ කර්මය බලවත් ඒ තමයි මුදදට දම් පැන්දීල තමන්ට උපදිනකොටම තහවැර නිධහනයක් ඇතු උපදිල ඉන්නවනේ. අන්නෝයේ ධනය පරිභෝජනය කරන විදිහත්. ධනේ රැක ගන්න විදිහත් කියල දෙන මැනිකට කියන දරමයකල්. ඒ ධරමය තුළ තමයි කිය ඒ කියේන බෝග බුංජෙයි. උඹට තියෙනවා හොඳ ධනයක් ඒ දන්නං ඔබ මෙන්න මේක බුක්තිවිඳහා. දීහිකම්මම් පයෝජයේ ඕක හඳුන් කෑල්ල උලනකොට හඳුම් කෑල්ල ගෙෙන ඇත්ත හැබේ හඳුන් ගහක් කතියගන්න. ප්‍රසේ වරනි අන්න දීහිකම්මං පයෝජයේ දෙක් ආයෝජනය කරගත්ද ඉෙන ගන්න දරුවක් න උබටත් පුලුවොන් ආයෝජනය කරන්න මට මතකයි අපි ඉගෙන ගන්න කාලෙද ඒ දැන් වර්තමානයේ අබේගිරිිය නායක හාදුරුව කිපු කතාව කබද හරි දවසග කන යම් විදිහකට යමක් යමකගින් දෙයක් ලැබුණොත් ඒ ලැබැෙන හැමවෙලාවකදීමම පොතක් කරගෙන කියවන්න කියෝ එක තම තමන්ගේ ජීවිතය ඩායෝජනය ඉගෙන ගන්න දරුවෙකොට පොතක් කියන්නේ ආයෝජනයක් න මහත්තේලට පවුල් ජීවිතයට ආයෝජනයක් කියලකයන් දරුවන් කෙල කියන්නේ ආයෝජනය අපි වයස යනකට අපිියව බලාගන්න අපි වරකැ ගන්න. එකට ජීවිතය රැකව එක ආයෝජනය වෙනුවෙන් දෙක් කරන්න. දීහිකම්ම පයි චතු්චන්ත නිදහ පෙයියේ එකක් අරංගීන් නිදංගත කරන්න. එක් මොකටද ආපදස්ු භ විස්සතින. අපට විපත් වෙන්න පුළුවන් බාතරම්ි එක ිස්සලබැටවෙන්න පුළුවන් වානය එක හැප්ිලා ආයකි බාධිත වෙන්න පුළුවන් පාර පනිිකොට අපිට අනතුරක් වන්න ටිගමන් රස්සාාව නැති වෙන්න පුළුවන් රස්සාාවනති වෙන්න පුළුවන් අපි දන්න මොක්වවෙේද අනේ වෙනකොට. අඩුම තරමේ ගෙදරට වෙලා තුන්වේලක් නොක දෙවේලක් හරිකාලා. තවත් දැනකට අපේ ජීවිතය අ ඔබේ වචනයකව සෙටල් වෙනකක්. අපිට පුංචි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ධනයක් අපි ගාවතිී නො සතුච්චන්ත නිද අපේ ඒක තියාගෙනින් එමොකටද ආපදාවක් වන්නකොට දුවට ෙඩක්වෙන්න පුළුවන් පුතාට ෙඩක් වෙන්න පුළුවන් නොන මහත ෙඩක් වෙන්න පුළුවන් ස්වාමියයට ලෙඩක් වෙන්න පුුවන් ස්වාමයා ගම්මතාත් ලඩක් අපි දන්න කොයිවෙලා ඉපත් පත්වේද කියලන. අංගේ ධනය නිවැරදිව. ඒකඇ නිධහනය ආපදාවක් කර ගන්න නැතුව සතුරු කරදරවලින් ආරක්ෂා කරගෙන. බුක්තිමිදමින් අ අයටද ඒින් උපකාරයක් කරමින් පවත්වන විදිහ කියල දෙන්න මොකින්ද ධර්මය. හරි ලස්සන රත්නයක් ඒ ධර්මයෙන් තමයි කියල දෙන්නේ ඔබ පේත බලිකරන්න ඥාති බලිකරන් එකන ඥාතීන්ට පින්දෙන් දෙම පියන්ට සලකන් ආගන්තුකයන්ට සත්කාර කරන්න අන්නර නිදහන එකම තැනක තියනවනෙේ. නිධහනය තමන් අරගෙන ඒක හොදට උපදාගන්න ඕන. ලස්සන කරගන්න ඕන කියල දෙනවා ධර්මය එකටත් කනවා රස්නයක් කියලා මැනිිකක් කියලා. ඊළඟට ඔබට තව ගහක් කදාගන්න ඕන තව නිදහනයක් කදාගන්න ඕන දැ මේ නිදහනයේ තිබ්බා කියල මේකින් විතරක් සෑහීමකට පත්වෙන්න බෑන සංසාරය හරි දීර්ක ගමනක් යන්න තියෙන් දීර්ගයිඒවගේ මේකත් ඉවරව වේගෙන යනු හෙනම් අපි මෙලොවයි පරලවයි දෙලව ජීවිතය සංසිද්ධිය උදෙසා. මෙලව පරලව උබයාර්ථ සංසිද්ධිය සලකා ගනිමින්, උක් කෙත්තන් අනුත් තරක් පින් කැතක් බඳූ මහ සඟරුවන පිළිබඳවෙම නැහි කරමින් අපි දාන දරමාදී තව තවත් පින්කම් කරගන්නවා. අනඒකට කන සංගරත්නය ගුණ දැනගැන සංගරත්නයට දන් දෙනවා. එ සංගහා කියලා ැනෙ දක්කිනය කෙන ගුලේ ඊළඟටඔය දක්කිනය ගුණේ තියෙනවා දෙම ඔපියෝගාව අම තාත්ගා මංකට ලස්සනතාව ක ැනකු තුන ං වැැනි කෑල තුනක් ගැන කියබුණ. ුදුජන්හන්සේ වැඩහිටපු බුද්ධ සාසන කන ගෞතම බුද්ධවාසනය හාමුදුරුව නමක්කිටිය මහාමිත්ත කියලා හාමුරුව වහසගේ නම මහාමිත්තා හාමුදුරුව මහාමිත්තා හාමුදුරුවන්ට පුත්‍රස්නේහි සැලකවා වයවුරද අම්ම කෙනෙ ඒ අම්මගේ තාත්තන අම විතරයි ෙදරන්නේ අම්මට හැරි ලස්සන දවෙෙක්ටිය තොර මේ දුවයි අම්යි ගෙදරඉන්න මහාමිත්තා හාමුදුරුවන්ට සලකන්නේ පුද්‍රස් නේහිං දිනක් මහාමිත්තා හාමුදුරුවූ මේ ගෙදරට පින්ඩ පාතේ වඩිනෝ මංකයන්න්නට නිදහනේ තැන්පත් කරගන විදිහ විවේචනය කරන්නේ නැතුව. මහාමිත්තා හාමුදුරුව ගෙදරට ඇවිදින් දානේ පාතරයට ලබාගන්න වෙලා වෙදී දුව අම්මට උපදේශයක් දෙනවා මොකක්ද දෙන්නේ පුතේ හෙට මම මේ ගෙදරනෑ මංහිට වැඩට යන. මගේ පුතා මේ අහවල්තන ගිතෙල් තියෙනවා, අහවල්තන උක්සකුරු තියෙනවා. අහවල්තැන හාල් තියෙනවා. අසවල්තැන ව්‍යන්ජන පිළියල කරන බඩමුල් පපුටික තියෙනවා. මගේ පුතා මේ දානට එක පිළිවලට හදලා අපේ හාමුදුරුවන්ට පූජ කරන්න ඕන හෙට දවත්. දැන් අම්ම දාන පූජ කර කර පූජ කරගර දුවට කියල දෙනවා මේ කරන ප්‍රතිපදාවනේ බලන්න දෙමවප නිධන තැන්පත් කරන විදිේ දුවන්ට කියල දෙෙන විදිී. ගටම අතුරු කතාවක් කියන්න හැබේ දෙමව්පියෝ පූර්වා දර්ශයට ගන්නවා දරුවන්න හොඳේ අපි දෙයක් නොකොලොත් හිතන්න එපා දරුව එක කරයි කිය අපි වෙනුවෙන්හෙම කරන්න ර දන්නවනි පරණ කාලේ සිටු ෙදරත් තිබුණා සිටු මහත්තයක් තරි ලෝබය නෝනත් ඒවගේම ලෝබයි එක දෙක්ෙටිය දුවත් නොදටම ලෝබය දවසක් ගෙදරට ය දෙන්නෙක් කාවා මහත්තය උදුල බන්ධ හද හදඉන්නවා එස මහත්තය ුදුලු බැඳ හදල ඉවරයි නමුත් ඉවර නැතිවිදිහයට වැඩේ කරනවා. නෝන රටාවියපුූ අධක මට සෙහි වෙන වගේ නොන හරි දක්ෂයි පැදුරු වියන්න වියල යුප පැදුර ළඟටගිහි බලන්න්න නොහහි ගන්න ඒදෙන්න්නෙත්න නොනපහ පදදුර ලිහල අයිලියන. දුවක් දීග දෙන්න ලෑස්ති වෙනකොට තාත්තම්ම කරන්ටිකක් උයන්න පියහන්න පුරුදු කරනවා කැනෙ සාමාන්‍යයෙන් මහත්තේ කල්ලගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඉවුමෙන් පිහිුමේ. කෑමෙන් බීම මත්තයකු හිත දිනාගන්න පුළුවක් එවට ඕන තරං ඉතින් ජාතක කතාවල උදාර යන කුඹ ගෝසක වගේ කතා. දුවට හොද්දක් කදන්න පුුදු කරන මොකද අර වචනකින් කිවත්තම එල්පමිට්න මේ හොඳම ආර්තම පුරුදු කරන්න පුළන් කෝද්ද කිී හොද්දහදනවා හිංගන්න නතැන්ටත් ගිහි බල හිටිය එතන දෙදන හැඩුත්න ගන්න ටිකක් කෑතට ගෙල්ලා ඉන්නකොට මාත්‍යය ඇවිල්ල කියන ඕොන ළඟට ගාහපුමිටත් නොගහ පොලෙස දක් අදමං ගැහවා ඕො කියන ියපු පදරුණනේ පිලෙස දැක්කදමං විව්වා දලඟට යනට දුව කියන ොද හද හොද නොහදපු ලෙස දැක්කදමං හැදවා හිඟන්න අනන්න පැත්තගේ ඇවිල්ල කියන ගිය ගමන්නත් නොගගේ පිලස දක්දමං ආග ඇ දරුවෝ තරයට අනු කරණය කරනව දෙමපියන් අපි නිධහේ පාවිච්චි කරන විදිිය කියල දෙන්න. එහම නැත්තන් වින්නර සුබට උන කතාවම තමයිනේ තෝදගේ පුතා සුබට වෙච මේ නිධහනේ නිවැරදිව පාලනය කරලා සංගහට දන්ද. අම්ම බලන්න නිධානයගෙන දුවට කියල දෙන විදි. හැබේ දුවත් පුදුවම සංවේදිගෙන. මන්නං හිතන්නේ අද ඉන්න බොහෝ දරුවහ මහයිවද කියල මහත්තවය. කතා කරලා අහන්න්නේෑනේ අම්ම ඔයා කෑවද අම්මට මොක්ද වෙන්නවන කියල. තාත්්‍ය ඔයා කෑවද අට ොකක්ද වෙන්නුවන කියල්. ඔයාලා හොඳින් දින්න කිය අහන්න ෑනේ මේ මගේ ෆෝනිකට රීලෝඩ් ගත්දන්න හෙට දේ මට කැම්පස කරන්න මාව ගෙනියන් එන්න. ගේ Classසි එකක හයමාරටිවර ඇතැන්ට එන්න තාත්ව ඔයාට එන්න පුළුවන්ද කියලාහන්න නැහැන්. නියෝගයක් දෙනවා බොහෝ දරුව ඔයා එන්ඩ. හැබැයි විනාටි පහක්්‍ය දර පක් වුණුත්මකද කරන්න. මූන එල්ල ගත්තා සත පහ වගේ කරගන ආයි ගෙදර එනකංලෙමේ හුම් කියන්න. බලන්ට ඒවගේ දරුවමේ සමාජය ඕන තරං ඉන්නන්නේේ ව විශ්වවිද්‍යාල ජීවිත තියෙන සෑල දන්නවා. කවදාකොත් විශ්වවිද්‍යාලයට ආවාහම. හෝ දරුවන්න ෙදරට කාල්ලක් දීල් අම්මං හොඳින් ඉන්නවා කියන්නේ මේ එක් ශවිද්‍යල පිට ටඉන්නෙ එකක් වෙන්න පුළුවන් එක් ශවවිද්‍යාලේ හලවෙන්න පුුවන් මොක්කාර ලබගයියක් කියලා ප්‍රවෞෘතිවල පෙන්නනකොට අම්මට කකාහිට බත්මග නතෑරණ වෙලාවල් අම්මල කියල තියන්. අනේ ස්වාමෙන් මොකක් කුණාද දන්නනෑ ැබ ටෙලිෆෝන් කරන්න ෆෝර්න කනේ උත්සාහන්න. එක්ක ගුටි කාලද. එක්කු හිරේට ගෙහිලද. එක්කු මැරිලද. ස්වාමෙන් හිතේ ගිින්දරකින් ඉන්න. ඒ ගත්තින් දදුස් කියල දුස් කියලා තියෙනවා. මේ දුව බලන්න අම්මගින් අනෝ අම්මේ ඔයා මොනමද කාලයන්න. බලන්නක නිදහන් තැම්පත් කරනකොට නිදන් තමට ලැබෙන විදේ. අම්ම තාත් හරියට තැම්පත් කරගන්න ඕොන දරුව කියන නිදහන එතාාවර නිධහන ඒ හරිට තැපත්තුන් නැත්තම් හත්ත ටරෙන්නන්නේ නෑ. ඒ දුවට කියන අම්ම පුතේ මට හෙටවදේ නිවුඩු බතුවි කොළවුත් කොලවියන්ජනයකු තිබ්බොත් ඇැ. බලන්න සංගහට දන් දෙනවා ආග්‍රම ලෙස අම්ම කන්නේ නිවුඩු බතුයි අර කොලවියන්ජනයකුයි. මහාමිත්තා හාමුදුරුවන්ට හිතෙනවා අනේ මං මේ නහිට නිවල දන්නේ. ඇයි. මේ අම්මහරි දුෂකර ආහාරයක් අරගැන. මට රසමසූලින් ආහාරයක් හදන්න කියලා දුවට නියෝගයක් දුන්න. දැ මහාමිත්තා හාමුදුරුවන් හිතට දැනෙනවා මංහර් හිස් කියලා. උන්හන්ේ එහෙම්මම වඩිනවා ගල්ලෙනට කුටියට. එදාදානටක බල දල සිවර මුදලදැ ැබේ සංඟලසිවර මුදවලා. භාවනා කරන්න වාඩි වෙනවා එලි වෙනකොට භාවනාව තුළ සමාධයට පත්වෙල රහත් වෙනවා. අවදිවල බලනකොට දානට වඩින්න පුළුවන් වෙලාව. උහන්සේ වැ ධිාන කරගත් රහත්තුනොත් වඩිනව රහත් න්නඇත්නම් වඩින්නන්නේ ොකද නයට වලදන්නට බෑ මොකද දායකය දුක්් පිට ලයි දෙන්නේ. දැම් බලන්න භික්ෂුවගේ ජීවිතයේ සීල සම්පන්න කරගන්න දායකයා විසින් දක්වොන ලද සංග්‍රහයි. නේ තොර භික්‍ෂෝ කොච්ච අවංකයිදන එක වක් මම. නර වැඩක් කරලා මම දුස්සීලවන්ත වෙලා මම ගුණයක් නැති ගුණයක් පෙන්නලා මේක ගන්න මට වඩා හොඳයි ගුණේ මට නැත්නම්මන් නොයිල්ල ඉන්න. මට ගුණයක් නෑ එනිසාම නොයිල්ල ඉන්න බලන සංගයහක ජීතයටත් කොච්ච රපදේශයක්ද නොදමිකාව. සහ ගුණය ලබාගන් කරගන්නවා. තමන්ගේ අරමුණ ඉතු කරගන්නවනේ ඊට පස්සෙද රහත් වෙලා ගෙදර එනකොට දියණී හොඳට ආහාරටි ගහදලා තියෙන. උහන්සගේ වෙන ට වඩ ශර රී හරි වෙනස්. දුම විදිහයට සව්ම ස්වෝ සභාවයකින් යුක්තයි ඒත් ඇ භික්ෂුවට දානටක පූජ කලාට පස්සේ භික්ෂූ කිසිම වච්චනයක් නොකාපු හැරිලා යනවා අම්ම ගෙදරෙනකොට අම්මගගේා අම්මහනව පුතේ අදහාමුදුරු වැඩියද බලන්න අම්ම අන්න පුතේ ඔයා අවුඳින්ද කියලන මේන පුතේ මංඔබට පෙන්න්නපු නිධානයබ තැම්පත් කරගත්ත ද කියලනේ උන්නඔ නිසා තමයික කියන පාපා නිවාර්ති පාපයෙන් නිදහස් කරන්න දෙම පියෝ කල්්‍යානමිත්‍රය අම්ම අහනවා පුතේ ඔයා කෑවදන මේ පුතේ අපේ හාමුදරුවන්ට පුතා දාන දුන්න දෙකැන්නේ නිදාහනේ තැන්පත් කරගත දෙකර. එවෙලා ජුදුව කියන අම්මා වෙනදට වඩා දෙමුණ සාන්තීරියෝවලින් යුක්තව වෙනදට වඩා අප පිරුණුස්භාවයකින් යුක්තව වඋහන්ස අපේ ගෙදරට වැඩම කලා අදානෙට කාරගෙන නැවත වැඩිය. ඒ ගමම් අම්ම දෙදන දෙවලමට නල බිමතියල උහන්ස වැඩ ඉන්න ප්‍රදේශටවාදිනු. තරුණු පුතා දු අහනවා ඇයි අම්ේ වඳන්නේ පොතේ සාදු සාධුව. අපි මෙච්චර කාලයක් සලක පෞත්්ධමයෝ මේ ගෞතම බුද්ධ ශාසනය සිත පිහිටුව ගත්තා නැවතනං හැරෙන හැ ඩක්කම්. නෑ රහත් වුණට පස්ේ පහන් සිලුවනි වෙලා කොහට දනි වුණෙේ හොයන්දන්න. ඒංගේයට දන්දුන් වු භික්ෂුව නැත්තන් ඉධර් ධනය පිළිගත්ත ස්වයින්හන්සේ අර දායි අම්මට ප්‍රාර්ථනා කරනවා ඔයි දුක්ඛිත ස්වභාාවයෙන් අත්ින්න කියලා. අන්න බලන්න නිධානේ තැන්පත් කරගත්තාව නිධහනය අනි පැත්ත ලැබෙන ඒ මැනික තමයි මහත්තෙක කියයන්නේ සංගරත්නය කියල. දැම් ලන්න අතන නිධහන් වරග තුනයි ධානය ශ්‍රීලය භාවනාව ඒ නිධහන්තුන තැන්පත් කරගන්න මැනික්තු නක්තියෙනවා? ඒ තමයි බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නේ ඊළකට මකොත් තම හතරක් ෝකට දේශවෙල තියෙනෝ කියල ඒ තමයි තාවර නිධානය අංගසම නිධානය ජංගම නිධානය ඉළඟ තව තියෙනෝ මේ අපට සසර උපකාරවෙන කැනෙ මෙලොවට නිධානය තුනක් විපාක දෙනවා ඒ අනිත් නිධානය තියනෙ පොව ජීවිතය දෙක කියන්නේ දාන ධර්මාදී පින්කු සර්රැස් කරගෙන සුගති ලෝකය හදාගන්න මාරගි ඔය දහය මේ සූත්‍රයේ පුරාවටම විට ක හම් එවගේ කතිකාචාරතුම දැන් මේ කුද්ධක නිකායේ සඳහ වන සූත්‍ර දේශනාවක් නිසාම ධර්මකාරණ කවත් සූත්‍ර දේශනාවද අපිට හමුවෙන්නක් පුළුවන්. එවගේ ඒ තවත් සූත්‍ර දේශනාව ද විස්සරකර පුකාරණා තමයි මෙහි නවත විස්සර කෙරෙන්නේ ිනි අපි පුළු ලබද ගන්න පුළුවන්න්නේ.ද විශේෂම වලාම සූත්‍රය. කාලදාන සූත්‍රය. සප්පුරි සධාන සූත්‍රය. ඒඟට ජාතක පොත් වහන්සේට ගියොත් බොහෝ ජාතක කතාක වටාතියනෙන අපේ ස්වාමීන් වහන්සේවා නම් වශයෙන් කිහිපයක් සඳහන් කර නිදිකණ්ඩ සූත්‍රය මූලාශ්‍ර කරගෙන උල්පත කරගෙන ධර්මය ගවේශණය කරන අපේ යෝුන් දහම් සභාවට සම්බන්ධ පිරිසට පුලුවන් අද අන්තර්ජාලයට ත්‍රපිටකගේ මුදාහැරලා තියෙනවා මේවා තව පරිශීලනය කරන්න දැ දිනුශමත් මේ හාමුදුරුවන්ගේ කලින් පැහැදිලි කිරීම එක් එනකොට මට හිතිච්ච දෙයක් තමයි අ දෙමවපියෝ නිධානයේ පවරාදෙන්න්න ඕන දෙමව්පියෝ ඉතා සංවේදී වෙන්න ඕන තැන්තියෙනවා කියද්ද. මට නිර්මාණයක් මතක් වුණා මෙතන්ට ගේෙන්. මේ ඇවිල්ල මේ මෝහිනී ගැන නිර්මාණයක්. මොහිනිි කිවාම බහිතෙන්න්නක් පුළුවන් අදුරුවනය. සාමාන්‍යෙන් මේ පිරිමිියයට මෝහිනී හම්බ වෙන්නේ තු අපි හිතනවා මහරෑට පාළු තැනක කවුරුත් නැති කනත්වයක් වගේ තැනක. ුදුද දිලසන සාරියක්ක් එහෙම ඇදගෙන තෙත බේරණ කෙස් වැටිය පිටදිගට දාගෙන දරුවෙක් වඩාගෙන ඇල්ලා මෝහිනී අපට කියයි කියලා මේ දරුව පොඩ්ඩා කල්ලගන්න කියලා ඕක තමයි සංස්කෘතික ප්‍රභන්ධය හැබැයි මෝහිනී හම්බෙන්න්නේ මහර ඇට නෙවෙයි මෝහිනී හම්බෙන්නේ මහදවාලට ඔය කලලයිටස් ගාවදී ඔය බස් හෝල්ට් වලදී ඔය ස්ටෑන්් එකේදී කඩපොලේදදි රිය පොලේදි පොලේදී අපිට මෝහිනී දකින්න පුළුවන්. කෞද මෝහිනී කියන්නේ ඉතාම තරුණ වයසදි අපෙක් නැති දරුවහදාගෙන සීලයක් රැකගන්න බැරිවෙච්ච. ජීවිතයට අරමුණකුත් නැතිවෙච්ච අනුන්ට අතපාමින් යමක් යදිනින් නිභාගාතය ඇවිදින තරුණ යුවතියක් හඳුන්වන්නයි මෝහිනී කියන වචන පාවිච්චි කරන්නේ මට හම්බවෙලා යෙන මොහි හාමුදරුවණ ඔය බේස්ල යින් පාර්යන ඒනකොට ගාල්ලෙ බසිස්ට හැන්ඩකේද කිරිබත් ගොඩ පොලේදි මේ මහ දවල්ට මෝහහිනී හම්බ වෙලාතිය. මෝහිණටත් අම්ම කෙනෙක්කින්නවවානි දැන්ඟ අපිකයපු කතාවේ අම්ම වගේ මේ මෝහිනීගේ අම්මට මෝහිනී විදින දුක බලාගෙනෙ ඉද බෑ දැම් මේක මම කියන්නේ දෙවැනි නිධානය සීලය කොච්චර ප්‍රබලද සහ දෙමාපිය සංවයේ දීතාවත් ඒ නිධානය පවරාදීමේදී දෙමව්පියන් සතුවයුතු ප්‍රඥාවත් හොඳට මේක පේනවා අපේ සූත්‍රයේ මූලික හරය මේ මෝහිනීගේ අම්මා ලිවුමක් යවනවා මෝහිනීට අපි කෙමු පනිවිඩයක් කියලා එක කියන්නේ උඹ ගෙදරවරෙන් කියලා. මේ කවිපන්තිය ලියන්නේ තනුජා ලුම්බිණී කිවිඳිය මේක මාතෘකාව මෝහිනීගේ අම්මාගෙන්. එතට පමොකක්ද මෝහිනීගේ අම්ම කියන්නේ. තිත්ත කලුවර වඩාගත් හන්දියක් ගන් තොටක් ගානේ ඊයේ රෑ උඹ හිටියක් කියලා උදෙත් ආරංචියයක් ආවේ. ඇත්තමයි මයි මැනික මට දැන් හිතේ දුකවාවන්න බෑනේ සත්තමයි උඹවරෙන් ගෙදරට දරු පැටියවත් අරං නෝනේ. අම්මට ාවගන්න බෑ මගේ කෙල්ල නරකාදියක ජීවත් වෙන්නේ දරුවකුත් කරපන්න ගැන ඉභාගාතය ඇවිදිමින් අනුන්ට අතපාමින් යදිමින් අම්ම කියනවා සත්තමයි යුඹවරෙන් ගෙදරට දරු පැටියවත් අරං නෝනේ මේ අම්ම කියලා තියෙන දරුවවා කැලනි ගඟට විසි කරලා එන්න කියල නෙමි දරුවා අඩිපහක් යට වලලා එන්න කියලා නෙමි දරුවවාව කූඩක දාල කොහැර යන්න කෝචියක බස් එක දාලා එන්න කියලා නෙමේ මේ දැනෙන කමියක් ම ඔක්කොම තිගස්ෙනවලු උඹගේ සුදුසාරයේ දිස්නට උඹව චුතකර දාන්නට බලි තොවිල් හදිහුණියන් හරියට උන්ගේ ඇස්වල තිබන බැල්මට අහු නොවී හිටියනං ඉස්සර අපේකුත් නැති සප්පයෙක් කිරි එන්නෙ නෑ නොවැ උඹගේ තුරුලට උන්ගේ ඇස්වල තිබන බැල්මට අහු නොවී හිටියනං ඉස්සර එකයි අපි නිරන්තරෙන් මේ යෝුන් දහම් සභාවලද කියලා තියෙන්නේ සිල් බිඳන්න එක සැරයයි සමහර වෙලාවට ඒ බිඳුණු සීලය ප්‍රතිසංස්කරණය කරගන්න මේ බවයේ දියායි හරිියන්නේන අපිට අවස්ථාවක් එන්නෙම නෑ. ඊළඟ බවේ කහේ යාවිද දන්නත්න අර ප්‍රේසිකාර දියනිය කිව වගේ කොහෙන් එනවද කොහේ යනවද නොදනිමි. ඊළඟ භවේ මනුස්සාත්මයක් මිනිසත් බවක් ලැබුණනොත් සමහර විට අපිට ඒ බිඳිච්ච සීලය නිවරදි කරගන්න පුළුවන්. ඒ නිසා සිිල් බිඳුනහම දිනුෂ මහත්මයක් රීකරෙක්ෂන් කරෙක්ෂන් කරන්න වෙන්න සමහර සිල්පද බිඳනහම මෝහිනීට ම කරෙක්ෂ කරන්න බැරි සිල්පදයක් කොහෙ හරි මිඳල තියෙනවා. උන්ගේ ඇස්වල තිබුණ බැල්මට අහු ොී හිටියයනං ඉස්සර උබට මෙහෙම වෙන්න නෑ කියලා අම්බ මතක් කරලා දෙනවා ඇත්තටම හාමුදුරුවන තරුණ දරුව අද ඉන්නවා දෙමවපියන්ට අභියෝග කරන අමන අද දන්නේ මන්්‍ය දන්නේ අපචිමනුවද දන්නේ දැන්කාල වෙනස් දැ ඕගල්ලන්ගේ කාලේවා අපිට කියන්න එන්නේ පාමේ වෙනස් කාලයක් හැබැයි කාලය මොකව වුණත් මිනිස්සු මිනිස්සුමන් පිනිසා අදත් මේ මහහිනි ඉන්නව වෙන ස්ොරූපයකින්. අර හාමුදුරක්කු වේ සිටුවරු අදත්තින්නවා මේ දිනූෂ රිදුවක් අපේ නම්වලින් ඒ සිටුවරු අදක්තින්නවා. ඊළඟට මේ අම්ම මතක් කරනවා. උඹගේ රෙදිපොට ිහා දැම්මට අන්දවන්නට කෙනෙක් නැති වගේ මන්තරේසයේ උඹට කීවා මෝහිනී මගේ මැනික මතකද. උඹේ රෙද්ද ලිහුවට උඹට රෙදි අන්දන්න කෙනෙක් නෑ කියලමං උඹට කිව්වා. උඹ පරිස්සංගුණේ නෑ මේ දෙවෙනි නිධානය. එනිසා අපිව රකින සෙල් පද. මයි දෙවනි නිධානය මේ සූත්‍රය කියන. ඉරාගෙන කඳු අනෝරා වැසි වැටෙන මැද අම් රැයේ තනියම පාලු තැන්වල නොගැවසී හිඳවරෙන් කෙල්ලේ ගෙදර දුවගෙන. අම්ම කියනො එන්න. අන්තිම කවිය අපා හොය හොය දරවා අරගෙන කොච්චරන්දුර ඇවිද යන්නද. මේක මටහිතනවා නිකං සංසාර්ගමන වගේ. කොච්චර දුරවු බොහොම යන්න්නද. දෙෙස් දෙවල් කයි කතන්දර ඇති මටත් උහුලනු නොහැකිගිින්දර. කද දරුව වැරදි කරන කොට සමාජය බනින්නේ හාමුදුරුවනේ දෙමව්පියන්ට. මට අමතක නොවෙන සිද්ධියක් තියෙනවා ඔය ලෝක අම්මාවරුන්ගේ දිනය සමරණ කොට එක්තරා ආයතනයක දේශනයකට ගිහිල්ලා මම කිව්වා අපේ ආදරණීයම වචනය අම්මා හැබැයි වැඩිපුරම අපි බනිනකොට අවභාවිත කරන වචනයත් අම්ම සමහර් මිනිස්සු දිනුෂ මහත්මය කුණුහරු පෙන් බනින කොට අම්ම මතක් කරලා බනි නොවයි කියලා අපි ගම්වල කියන්නේ ේ අමට කිය පටන් අරගෙන්. අ වැඩියම ආදරනීය වචනයම නේද අපි වැඩියම අවභාවිත කරන වචනය වෙලා තියන්නේෙ කියලා කිව්ව හම දේශ නිවර වෙලා එන්න හැස්ති වෙනකොට කාර කළඟට දෙන්නේෙක් ැවිල්ලා කියන මහත්තයෝ අපි ැන් රෙද්දක් ඇැඳගෙනයි මෙහහි වැඩටට බැකකිවා. ඉතින් මං ඇහව මං වැදි දෙයක් කිවවද කියලා. නෑ මහත්තයෝ අපි වැඩ කරන්නේ නැති වුණනහම කර්මාන්ත ශාලා ඇතුල මේ මෙහෙයුම් මට මේ සේවකන්ට කිය පවිදිහයට තමයි බනින්නේ ඔබතුමාගේ දේශනයයේ යොක්කොම ලහං හිටිය දැන් අපිට අයතන්ට යන්ඩ බැවුන් අපිට හිනා වෙනවා අරවිදියට බනිින් අත් බෑකිව්. මංකව දැම්ම නි වැරදිවෙන්න එතකොටයිලිසක් ඇඩන් ෆක්ට්‍රි ලෝට යන්න පුලුවන් කියලා. දැම් මේ අම්ම කියනවා. දෙස් දෙවල් කයි කතන්දර ඇති මටත් ඔහලනු නො හැකිගින්ද දැන් උඹ නන්නත්තාර වෙනකොට කවද බැනු හන්නේ පැත්ති අම්ම බැනුන් අහු. අවසානය අම්ම කියනවා. කෙස්ස බැඳගෙන දරවා රැකගෙන උලමියෙකු ගෙන් පාර අහගෙන. උළම කියන්නේ හොඳ සතෙක් නෙමේ මුසල සතෙක් එයාගෙන් අහගන්න පාර. දැන් උඹත් උලමට එහා. උළමියකු ගෙන් පාර අහගෙන හංගගෙන දුක් උත්සගෙන ඇස් දවාලක උඹවරෙන් ගෙදරට දවාලටයි මෝහිනී හම්බෙන්. එනිසා සංස්කෘතිය ඇතැම්තැන් ප්‍රශ්න කරනු මේ නිර්මාණය. අපිට ඕනුනේ මේ සූත්‍රය ඇතුළ කියන දෙවෙනි නිධානය ඔබට පෙන්වඩ නිර්මාණයකින්. ඒ තමයි සීලය ඒක අපි රකින නිධානයක් එනිසා අප රැකගත යුතු නිධානයක් බවට පත්වෙනෝ විශේෂෙන්ම මේ තරුණ පිරිස යොවුන් දහම් සභහම වටා ඉන්න සීලේ කියන නිධානය නාස්තිකරගන්න ඕන තරං පාරවල් දන්නවා අද සමහර වෙලාට එක වත්සප් මසේද්ජ එකක් ඇති සිිල්බිඳගන්න එක චැට්ට එකක් ඇති සීලය බිඳගන්න ඒ චට එකක ස්ක්‍රීන් ෂොට් එකක් ඇති අද ශීලය බිඳගන්න ම දශකවර කැටියට කවන්සල කෙක් කැටියට එවැනි හකර ැබවලට මුහො දීලාපු දරුව ඕන තර දැක තියෙනවා. ඒ ොල්ලො පශ්්‍ය පසු ඇවිලි වෙනවා. අපරාධ මං එදා ඒ සීමාව ඉක්මවා ගියයේ. අර සමාරුක කියන්නේ සීමාව ඉඳපන් කියලා. ලිමිත් දැනගඩින් කියලා. මොකක් දෙසීමාව එතමයි සීලයේ සීමාව. ශීලය දරාගන්නා සීමාව ඉක්මවා ගිහාම අපි සීමාව ඉක්මවා ගියාවෙනවා. ඒනි යිති අපේ ෝජනාව තම දිනුෂ මහත්මය සීම අවසීලය කරගත්තොත් අපට වරදින්නේ නෑ කියනෙක. ඔ දැන් මේ නිදිකණ්ඩ සූත්‍රය නිදිකණ්ඩ සූත්‍රලි කියන්නවා දානය සීලය තව එක කරුණක් තියනවා. අවසාන වශයෙන් පැහදිලිරනවා ද මේ මේ නිධානය තැන් පත් කළො ලස්සන කටහඩක් ලැබෙනවා ලස්සන රූපයක් ලැබෙනවා සමිඳන්ස ප්‍රතිලාභ මොන අද සහරත් තුම්මනි කරනත් පැහැදිලි කරගෙන අවසාන මිනිත්තු කිහි පේ තියෙන්නේ . නිදහන තුනක්ති වෙනවනේ එම අපි දැන් කතා කරලා යම් ප්‍රමාණික ටීවර වුණේ දානයයි සීලය එ ඊළඟ නිධහනය තමයි භාවන භාාවීති කුසලේ දම්ම වඩ්ඩී තීති භාවනා කියල පූර්ුව අවදීදී භාවනා පිළිබඳව විග්‍රහ කරෙනවා. සමතේ සහ විදර්ශනාව ලෙස භාවනාව කොටස් කරලා සාකච්ඡා කරන රම් ගැඹුරකට යුන් දම් සභාව එකගෙන නොගියත් භාාවනාවක් අපේ ජීවිතයට ඕන වෙන්න ඇයි කියල කිව්වොත් පළවෙනිම කාරණාව තමයි අපිත් චිත්තාවේග පාලනය කර ගැනීමට පිටුහලක් වෙනවා භාවනාව. මෛත්‍රයේ භාවනාව වගේ භාවනාවන් තුළින් අපි හැමෝටම චිත්තා වේගයන් නැතිවෙනවා. එත් චිත්තාවේගයන් නිසා තරහාව පටිගය ගේ අකුසලයන් බලවත් වෙනවා ඔන්නඔ බලවත්වීම නිසා අපිට අපේ මිත්‍ර යන් අහිමි වෙනවා දෙමෝපියන් අහිමි වෙනවා ස්වාමියයා බිරිඳ දරුවන් අහිමි වෙනවා අවසාන්ට බැලූත් රැකීරක්ෂාවන් පවා හිමි වෙනවා තවත්දිියකට බත්වොත් අපි අවුරුදු ගාන ගොඩනගාගත්ත කීර්තිය පවා අහිමිවෙලා යනවා අපේ චිත්තාවේගයන් අපට පාලනය කරගන්න බැරිවුන් ඔබතුමා මාධ්‍ය හසුරුවන්නෙක් ලෙස කටයුත්තු කරලා වචනය වැරදුනො ඩ නගාගත්ත සයල්ලම එක තපපරයක් ඇති සයාල් අහිමි වෙන්න මෙතුමගේ විශ්වවිද්‍යාල ජීවිතය සහ දේශකවරයේ කියන තැන එක තපපරයක් ඇති සියල් අහිමි වෙන් පැවිදි මගේ පැවිදි ජීවිතයවුරුදු විශසක් විසි දෙකක් න එක සියල්ලම අහිමි වෙන් එක තපපරයක් විනාඩියක් ඇති. උනොේ චිත්තා වේගයක් පාලනය කර ගන්න මනා පිටු වහලක් සපයනවා භාවනාව එක ගැබුරට යන්නඇතුව මතු පිටි දෙවිනි කාරනාව තම අපට මිනිස් සුප්‍රියය වෙන් ඕ ි හමෝම සමගි වෙන්න්නවු අපි හැමෝම එක වගේ වෙන්න්නු. අපි හැමෝටම එකට ජීවත්වෙන්න පුළුවක් හරදයාංගම එකතුවක්ට හදවත් එක තුවක් තියෙන්වන යි එකතුවක්නෙම හදවත් එකතුවක් තියෙන්වවා. උන්න හදවත් එකතු ඇති කරන්නට භාවනාව මන පිටු අහලක්කන එකත් නිදහනය.ට ඒක තුළින් ගොඩනගාගන්න ඔොය සමාදියැ එක දීර්ගව කතා කරන්නමං එච්චර කැමැති නෑ අපරණා සමාදේ සහ උප්පචාර සමාධය කියන සමාධියයට පත්වෙන් ඉළඟට ධ්‍යානයන් වලට පත්වෙන් මේමට භාවනාව ඕන වෙනවා ඒත් නිධහනය ඒකැන සත්වයෙක් සසරට නො වැටී සුගතිය තුළ සිත පිහිටුව ගන්න භාවනාව උපකාරයක් වෙනවා තටඔයි භාවනාවත් එක් තරා නිධහනයක් මේ බුද දේශනාවට අනු නිදිකන්න සූත්‍රය එහෙමයි තැංග ස්වාමීන් වහන්සේ සාකච්ඡාවට පූුව අපිත් එක් කතා කරමින් ඉීති අපිට අනු ශාසනා කර පිට දක්කොපිකකාරණයක් තමයි මේ භාවනාවර්ට වේවා විශෂම ආර්ෂ්ටාන්ක මාර්ගයට පිවිසන්න ලෞකික ජීවිතෙන්ම තමයි අවස්සා උදාකර ගන්න වෙන්නේ අවසා පාදාගන්න වෙන්නේ එක මට නිකං හිතෙන්නේ එලියට යන දොර තියෙන්නේ මේ බිත්තියමන එක එලියන මේේ තියෙන්නේ මේ බිත්තියම තමයි තිෙන්නෙදොට මේ ජීවිතෙන්ම තමයි එලියට යන දොර. ඒ අවස්සාාව තියෙන්නේ මේ ජීවිතන්ම තමයි ගැලවීගෙනයා මේ එමන ගැලවයාමේ මාවත වයාගන්න පුළුවන් වෙන්නේ. අද මේ අපි සකච්ඡාවට ගත්ත සූත්‍ර දේශනාව. එච්චල දීර්ග දේශනාවක් නෙවේ. මහා දීර්ග සහ ගැබුරු දේශනාවකොත් නෙවේ. ප්‍රධහන කරු තුනයි තිබුණ සී සමාන දාන සීල භාවනා. මේක බෝන තරන් හලතියනවා තවත් ඔඕන තරම් දේශනාවලද මේ පිළිබඳව චාල දක්කන ංන්ගේ සූත්‍රවාගේ දේශනාව මේ එක කරුණක් කරගෙන මීටොඩා විද්හා කරලතිවා. තකට නිතර කථවෙච්ච කරුණු කීපයක් මේ සූත්‍රදේශනාව විද අන්තර්කඇත වන හැබැයි කොයිතරන් ආලෝකයක් ඔබමා ලැබුවද. එනිසාට තරදු සකිව්වාගේ මේ සූත්‍රදේශන ත සූත්‍රදේශනාවන් සඳහා සබැදියක් ලිංක එකක් තියෙනවා. ඔබ තවදුරටත් මේවා ගවේශනය කරයි. කරන්නවා කියෙලාපිට විශවාාසයක්තියනවා සබිට තේර නඔ උබ දක්වන කොමෙන්ටුවලින් එක පැහැදිලි. මේ ධර්ම ආලෝකය අප වෙත නිකුත් කරපු අප කෙරි අනුකම්පාවන්නතුව මේ සූත්‍ර දහරා යෝන් දහම් සභහාවට වැඩමාවදාල සැරියුත් මුගලන් පරම්පරාවේ පණ්ඩිත නීතියගම චම්දිම ස්වාමෙන් වහන්සේට අපි නමස්කාර පෙරද සාදුරාත් කරනවා ස.ඒවගේම රදුද රංජ වීර සිංහ දේෂ්්‍රති කාචාර්තුමා ධර්මඥානය වගේම සමාජඥානයත් එක රේකාවකින් අපිට යාකරල පෙන්නනවා බුතුමාටසාභාගිත්වයෙනුවෙන් බොම පින් තිරුවන්සරන් ප්‍රාර්ථනා කරනවා. සගච්ඡාව අවසාන බහ ගෙදී පිිත් ස්වාමින්න් වහන්සේ අනුශාසනා කරන්න ේදන භහාවනාව පෙළිබඳව. ඒකේ උන්වහන්සේ කාරණ දෙකක් කිව්ව සරලකාරණ දෙකක් ගැඹුරට යන් නැතිව තමයි එකක් චිත්තා වේග චිත්ත වේගපාලනය කරගන්න පුළුවන්. දෙවන එක මේ සමාජයේ සීලුමු දෙනා එක හා සමාන සත්‍යයන් විදිට සලකන්න පුළුවන්. ඒ දෙකම ඇති භාවනාව කියන නිධානය තැන්පත් කරන්න. ඉනිදාන ප්‍රතිප කෝයි විදිට ලිද ැබෙන්න්නි කනෙක ධර්ම සාකච්චාවේදී පැහැදිල වුණා ඔබට නැවතත් ඔන්නන්ගේ ආපස්සරක ඉල්ලස්වනය කරන්න පුළුවන්. අපේ එතනින් පටන්ගම ඔබ තිරවන්සරණයි. thank you